යිබවන්න සුබ සන්දිහාවා අපේ සතයන්තේරිදාවේ සුපුරුදු ලෙස මේ සූදානම් වෙන්නේ ඉරිදා සිතනේ තසපු වැඩසටහන ආරම්භ කරන්නට. අදත් ගෞරව නමස්කාර පූරකව ඔබේ සිත් සුවපත් කරමින් ඒ දහම් අමා ඔසුව ජීවිතයට ලං කරන්නට ඇරයම් කළේ බෙලිහුල්ලොය සීල සමාහිත ආරන්න්‍ය සේනාසන වාසී පූචනීය වන්දමීය බලංගොඩ රාදධහ ස්වාමින් වහන්සේ යි. වහන්සේ. ගෞරවනමස්ර පූරකව පළිගෙන ඉරිදා සිටනනිත් අසුක්වේ ධර්මාන ශාසනාව නරම්ඹ කරන්නට ඇහි සෝදානම් වෙන්න අපි හැමදිනාම් බුදු බනහන්නට සූදානම් වෙෙමු. පෝචනයේ බලංගොඩ රවාදධ ස්වාමින්න්හා සිටැරයුම් කරන ධර්මාණු ශසනාව ප්‍රවැත්වීම සඳහා. අවසරයි ස්වාමිනාස සාධෝ සාධහෝ සාධෝ සමන්තා චක්කවාලේ සූ අන්ත්‍රාගත් ජන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්හදම් ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සබන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලු අයං භදන්තා සුවි සුද්දසීලේසු සිින්ධූපමස්ස සමාධිධම්මේසු පටහවී සමස්ස අනන්ත ඥානේසු ගගනුපමස්ස. නමමිසිරසා සිරිගෝතමස්ස පිරිසිදුු සිල්කන්ද සමුදුරසේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්තඥානය අහසක් සේමා සිරිපා අभියස ඉිනිපාවේවා මෝහන්ධකාරේසු සුරියෝපමස්ස සංසාර සෝතේසු සේතෝපමස්ස දෝසපපවාහේසු මේ ගෝපමස්ස නමාමිසිරසා ධම්මාම තස්ස. මොහන්ඳුරසිදලන ලාහිරු සේමා සසරදියඹමැද පහුරක් සේමා කෙලෙසන් කිලුටුහල වැස්සක් සේමා සදහම්රුවනට පිණිපාවේවා. පටිපත්තිසාරේසු සම්මා ටිතස්ස උජුභෝතමගගේසු යාන ගතස්ස කුසලේ සුධම්මේසු කෙත්තූපමස්ස නමාමිසිරසා සුගතෝරසස්ස පිළිවෙත්න් සරුවෙයි සුවදක් සේමා. දම්රස ධනවයි මිහිරක් සේම පින්ගග ගලෙන නිම්නය සේම මහසගරුවනට පිණිපාවේවා සාධු සාධුසාධු. නමුතස්ස ভাගවෙතු අරহাතුෝ සම්্මා සම්බුද්ধাස්සේ නමුතස්ස ভাගවෙතු අරহাතුෝ සම්্මා සම්බුද්ধাස්සේ නමුතස්සෙ ভাගවෙතු අহাতෝ සම්্මා සම්බුදধাස්සෙ, उन्ठान् फलोपजीवी न कं फलोपजीवी कं फलोपजीवी न उट्ठान् फलोपजीवी उन्ठान् फलोपजीवी चेव चे फलोपजीवी नेव उत्थान फलोपजीवी කම්ම පළූපජීවති අතිපූජනීය මහා සංගරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පිංවතුුණී සසර ජයගැනීම පිණිස සීලුද්දුක් අවසන්කිරීම පිණිස හේතුවන බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් වදාළ මිහිරි බණපදයක් අසන්නට මෙම් මහොත හැම දෙනාම සිත පහදවාගෙන සිටි්නෙත් අසපුුව මේ උතුම් ධර්මදේශනාවට සබන්ධන මොහොත. ජීවිතයේ මංගල නිමේශය ලෙස හඳුන්වනු ලබන්නේ ජීවිතයට සැබෑ ශාන්තියක් අරථයක් මතුවන මොහොතයි. මේ වෙලාව හැම දෙනාගේ ජීවිත ධර්මමාර්ගෙයට අනු්‍යත වන නිශායමමුවදොරක් හෙවත් මේ උතුම් ධර්මදේශනාව ඇසෙන මොහොත පෙර නොවූවිරූ ජීවිත අවබෝධයක්. ඇති කරගන්නට හැම දෙනාටම හේතුවන මුහුතයි එනිසා මේ උතුම් දෙෙහෝරාභ අපි හැම දෙනාම ඉතාම් ශ්‍රද්ධාවෙන් ජීවිතාාවබෝධට වෙන් කරන ලද ධරමාාවබෝධය වෙනුවෙන්ම හේතුවන නිමේෂයක් ලෙස සලකන්නට වටිනවා සංසාර ගමන අනේක විද්හ දුක්දොම්නස් හුලමින් සිතුූ සිතුම් පැතුූ පැතුම් ඇස්පනාවිට බොදවීගිය අවස්ථාවන්හි හැඩු කඳුල්ලු සාගර ජලය පරයා ගොඩ ගැසෙන බව බුදුරජාණන් වහන්සේ වදාරලා ඒ සසර බිහිසුනු බව ගැන අපව දැනුවත් කළේ උතුරාගිය හදපිරි කරුණාවකින් ඒ කරුණාවටයි මහාකරුණාව කියලක කියන්නේ එවන් මහා කරුණාවක් හිමි එක්කම ශාස්තෘන් වහන්සේ අප මහාගෞතම බුදුරජාණන් වහන්සේ ඒ මහාකරුණාවෙන් වදාහල සෑම බණපදයකම මහාකරුණා රසය ගැබ්වෙලා තියෙනවා. අදත් ඔබ මේ අහන මිහිරි බණපදය තුළ ඒ මහාකරුණා දහාරාභ ඇතුල් වෙලා තියෙනවා. ඒ මතු පමණක් නෙමෙයි ඒ මහා ප්‍රඥා ආලෝකය අදත් ඒ තතාගත අමා බනපදයන් හි ගැබ්වෙලා තියෙනවා. සැදැහැති ශ්‍රාවකය නියතමානීම ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපාසෙවනේ සැනසෙන ගමන්. මේ මහා ධරමයට සබන්දුන්නොත් ප්‍රගුණ කළොත් ඒකාන්ත වශයෙන්ම ඔහුට නොබෝ කලකින් දහම්සුව තම හදවතින් මතුකරගන්න පුළුවන්. එනි සාහැම දෙනාටම තම හදවතින් අමා සදහම්සුව විඳගන්නට මේ උතුම් ධරම පරියාය හේතුවේවා කියලාපියයාශිර්වාද කරනවා, සිත්නෙත් අසපුුවෙන් මේ මිහිරි ධර්ම පරයාය ධර්ම දේශනාවක් ධර්මදාානයක් ලෙස ඔබට ලබා දෙන්නේ. කැනඩාබේ පදිංචි ප්‍රීතිකා විමරරත්න පිින්වත් මහත්මිය, ශිරාන්ද සිල්වා පිින්වත් මහත්මා දෙවනි ලක්නා පිංවත් මහත්මිය ඇතුළු එහැම දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් පින්බර සිතුවිලි සිත්්හී ධරාගෙන මෙ මිහිරි ධර්ම පරයාය දෙවියන් සහිත ලෝකයට. ධර්මාවබෝධය පිණිසවේවා කියන පිවිතුරු බලාපොරොත්තු ඇතිව මේ උතුම් දානමේ පින්කම සිද්ධ කරගනු ලබනවා ඒ අත්තන්ගේ සිතුම් පැතුම් පුරපසමෝරණ සදමඩ ලක්සේ ඉෂ්ටවේවා කියලා අපි ආශිරුවාද කරනවා. තත්හාගත ධරමය හැර අන් සැනසීමක් කිසිවෙකුටත් නැති බව වෙන කවරදාකටත් වඩා හොඳින් ප්‍රකට වන ඉයුගයකයි අපි මේ ජීවත්තු වෙන්නේ. මුළුමිනිස් වන්සේටම බලවත් වූ ජීවිත අාවධානමක් එල්ලවී ඇති අවස්ධාවක. අපට සැනසීම පිණිස ඉතුරු වී ඇති එක්කමදේ තතහාගත ධරමය බව ලොවට හඬනගා කියද මොහොතකයි මේ මිහිරි දහමෝ බහන්නේ. සමහර විට කෙනෙකුගේ ජීවිත අහන අවසාන බණපදය මෙය විය හැකි. එනිසාම සතිමත් වෙන්න සිහියෙන් නුවනින්, මේ උතුම් උලාර බුදු වදන් ජීවිතයට අරගෙන ජීවිතය සකසාගන්න ජීවිතයක යන්නේ අත්පාසකසාගැනීම බඩකට හිසකන්ද වඩවාගැනීම නෙවෙයි ගුණකාය ධර්මකාය දවුණු කරන්නට ගතහැකි සෑම විහසක්ම ගන්න සුදුසුකාලයකයි ඔබ මේ ගතවෙන්නේ. ඔබ මේ පසුකරන්නේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාල පාරිශුද්ධ සීලයකින් සිතලස්සන කරගන්න පිරිසිුදු සමාධිබලයක් ඇතිකරගන්න සෑහෙන තරම් මුත්සාහහිකය දෙන්න එවිට ප්‍රඥා ආලෝකයේ මතුවෙලා අයිනවා බුදුරජාණන් වහන්සේගේ සාන්ත ශාසනයේ සුවදායික ශාසනයේ මහිරිි පවනැල්ලක් සදිසි සාාසනයහි කරනු ලබන සියලු පින්කම් කවදාහෝ මතු යම්මහොතක ඔබට නොගෙවෙන උතුරණ ශාන්තියක් කුදාපත් කරනවා සත්‍යයි එනිසා ඔබේ දෝතින් දන්දුන් පින ඔබේ ගත සීල ආභරණයෙන් සරසුුව පුපින ඔබේ වචනය සත්‍යයෙන් අලංකාර කළපින කබදාහෝමතුයම් දිනක ඔබට සැනසුම්සුව ගෙන දෙනවා. එවගේම මේ මිහිරි බණපදය අහන්නට යොමු කළ සවන් මේ මිහිරිි බණපදය ඇසෙද්දී එකතු කළ දෑත කබදාහෝ දවසක සැනසීම වෙතයා වෙනවා එනිසා බුදුරජාණන් වහන්සේ නම් වූ අසහාය මනි රජුන් අසම සම දම්රජුන් තිලොවගේ විජිත මහාවීර උතුමන් සම්මා සම්බුද්ධ රාජ්‍යට පැමිණි සත්හා දේව මනුස්සානං වූ ශාස්තෘූන් වහන්සේ අප මහා ගෞතම සිරි සිදුවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හදවතින් මතු වූ මිහිරි බඹසර හඩ පහසින් සැදුම්ලත් උලාර මිහිරි බුදුවදන් මේ අහන්නේ එනිසා ඔබට ඒ අස්සිරි මත් චාන්තිය නොවඩුව නොකඩව මේ මොහොතේපටන් දැනේවා කලමම ආශිර්වාද කරමින් මේ මිහිරි ධර්ම පරියාය මෙලෙසිද ඔබට කියාදනවා බදුරජාණන් වහන්සේ පධාරෙනවා උට්ටාන පලූපජීවීන කම්ම පලූපජීවී. මේ ලෝකයේ මිනිස්සු කොටසක්කින්නවා සත්ත්ය කොටසක්කින්නම කුසලකරම පලයෙන් ජීවත් නොවී. වීර්ය හේතුවෙන් ජීවත්වනවා. එ අයට කියනවා උට්ටාන පලූපජීවී නකම් පලූපජීවී පුද්ගලයාන තම් පුද්ගලයෝ කියලා. ළට කම්ම පලූපජීවීන උට්ඨාන පලූපජීවී. වීර්ය පලයෙන් ජීවත් නොවී කුසර කරම පලේෙන්ම ජීවත්වන සත්‍යයෝ ඉන්නවා. දෙවියෝ ආන්‍යයායට කියනවා. කම්ම පලූපජීවී න උටඨාන පලූපජීවී පුද්ගලයෝන තම් පුද්ගලයා කියලා. ඉළඟට උට්ඨාන පලූපජීවී චේව කම්ම පලූපජීවී. උට්ඨානය පලයකරගෙන උට්ටාන ලයත්ව. උසල කරම පලයත් යන දෙකෙන්ම ජීවත්වන රාජරාජ මහාමාත්‍යාදීහු උට්ටාන පලූපජීවී කම්ම පළූපජීවී කෙන ගනියට වැටෙන පුද්ගලයෝ ඉළඟට නේබ උට්ටාන පලූපජීවී නකම්ම පලූපජීවී නිරය ඉන්න සත්පයෝ හඳුන්ුවව නේබ උට්ටාන පලූපජීවී නකම්ම පලූපජීවී කියලා එතකොට මෙන්න මෙම පුද්ගලයන් සතර කොටසක් මේ සත්ව ලෝකයේ ජීවත් වෙනවා. ඒ සතර කොටස පිළිබඳව කරුණු ටිකක් අදමා ඔබට කියා දෙන්නට බලාපොත්තු වෙනවා ඒ අතාගත ධරමයට අනුව. උට්ටහාන පලෝපජීවී නකම්ම පලෝපජීවී. තාන කියන නමින් හඳුන්වන්නේ වීර්යය උත්සාහය උනන්දුව කැපකිරීම. එ අයි බහෝසයෙන් ජීවත් වෙනවාම මේ මනුස්ස ලෝකේ. මේ ජීවිතයේ සැපසම්පත් ලබන්නට, යහමින් ලබන්නට ඉදිරිපත් වූ කුසල කරම විපාකයක් නොති බුණත් අර මහා උත්සාහය නිසා. ඒ උත්සාහය හේතුකරගෙන පෙරසංසාරයේ කබදාහෝ සිද්ධකරපු. කුසල කරමයන්හි විපාකය එයාට මොතුවෙලා එනවා. සමහාර කුසල විපාක තියෙනවා ඒ කුසල විපාක මතු වෙන්නට අපි මේ ජීවිතයේ වීරිය වඩන්ටඕන. තැඟ පිහිතමකෝ සාමාන්‍යයෙන් ඇකුලී සේවාවක් කරලා ජීවත්වන මිනිසුල්ලෝක ඉන්නවනි ඒ ඇත්තෝ ඒ උලි කර්මාන්තයේ යෙදුනනැත්තා, වැටුප ලැබෙන්න්නේනෑ කෑමබීම නැතිවෙනවා. ඇඳම් පැළදුම් නැති වෙනවා තිීවත් එන්න බැරිවෙන්න පුළුවන්. සේවයක් සපේල වැටුපක් ලබාගන්න මොනම තරාතෙරමක කෙනෙක් වනත්. වීරියෙන් යුක්තව ඒ රැකියාවේ යෙදුනෙනැත්තා, හොට රැකියාවවාහිමි වෙනවා. ඒත් සමගම හට ලැබෙන වැටු පහිමි වෙනවා. වැටු පහිමිවුණුත් ඇම බීමවල පටාන්. එයාගේ ජීවිතය පවත්වන් අවශ්‍ය කරන. සේලුදයාට අහිමි වෙනවා. එ ඇත්තෝ වීරයෙන් කටයුතු කරනකම්ම වීර්යයෙන් තමාගේ රැකියාව ෙදිනකම්ම සතුටෙන් ජීවත්වන්න පුළුවන් හැබැ අම්මෝතක වීර අතහැරලා දැම්මුත් ආය දුකට පත්වෙනවා. ඉතිං අන්නේ අයට මේ ධරමේ හඳුන් වනවා එයාය හඳුන්වනවා උට්ටාන පලූපජීවීනකම්ම පලෝපජීවී. කුසරකර්ම පලයෙන් ජීවත්වෙෙන්න්න නෑ හැබැ වීර් පලය කරගෙන තමයි ජීවත් වෙන්නේ. හොඳ උත්සාහයක් තියෙනවනක් හොඳට දියුණන් වෙන්න පුළුවන්. උත්සාහහි පමණින්දවුණව ලැබෙනවා. කාට උුනත් මේ ලෝකෙ උත්සාහයක් නැතුව දවුණවක් ලබන්ඩ බෑනිි අප භාග්‍යවත්තු අරහත් වූ බුදුරජාණන් වහන්සේ. සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේ ලෙස රජමැදුරේ ගතකරපු කාලේ කවුරුත් දන්නවනි. ඒ මහා බෝසතානන් වහන්සේ රජමැදුරා අතහරින්නට මොනතරං උත්සාහයක් ගත්තද. ඒ උත්සාහහි අවසාන පලයලෙස රජ මැදුරාතහැරල්ලා තපෝවනයට වැඩම කරලා. මහා වීරයක් දුස්කරක් ක්‍රියා කරපු යුගයේ විඳ පුද්දුක මානවවංස කත්හාාවේ කිසිම මනුෂ්‍යෙක් මිදලනෑ කිසිම දෙවියක් බ්‍ර්මයෙක් මිදලනෑ. ඒ පුදදුම වීරයක් ඒ වීරිය අවසානයට තමයි තතාගතයන් වහන්සේ සංසාර ගමනේපිරු පාරමි ධරම බල මතුවෙලා ආවේ. දුස්කරක් ක්‍රියාව නැමැති දුක විදිය යුතුමයි. ඒ ලෝතුරා බුද්ධරාජ්‍යයට පත්වෙන්නට ඉතින් එනිසා ඒසා මහත් පිනක් ඇති ඒසා අස්සම සම පිනක් ඇති උතුමන් වහන්සේ අනේ මගේ කොසල කරමේ බලවත් වෙලා ලෝතුරා බුද්ධරාජට පත්වේවා කෙලා රදමැදුරෙ හිටියා නම් අපට බුදුගෙනෙක් මුණගැහෙන්න්නේෙ නෑනේ ඉතිං ඒ උතුමන් වහන්සේ සම්බන්ධයෙන් තත්ව යේසේ නම් ඔබමා වගේ සාමාන්‍ය කෙනෙක් මොන්න තරන්නම් වීරයක් වඩානට ඕනිද සාමාන්‍ය ජීවිතයේ ගත්තත් ජවිතගත කරන ඇත්තෝ කම්මැලි වෙලා හිටියොත් ලැබෙන දෙයක් නෑනෙ මහන්සි වෙලා වැඩකළොත් මොනවාහරි ලැබෙනවන ොහේ කම්මැලිකමෙන් කාලෙගෙවන්නේ නැතුව. නුවනින් කල්බනා කරලා ධර්මානුකූල ජීවනෝපායක යෙදනොත් බඩගින්නේ ඉන්න සිද්ධ වෙන්නේෙ නෑ අඹු දරුවන් පෝෂණය කරන්න ලැබෙනවා? දියුණු වෙන්නත් අවස්ථාව ලැබෙනවා ඉතිං එනිසා සංසාරය අපි කවුරුත් පිම් පව් කරලා තියෙනවා. පව්වැඩ කරන්න ගත්තුොත් පෙරකරපු පාප කරමවල විපාක මතු වෙන්න පුළුවන්. අන්ත අසරණ වෙනවා. එහෙම කරන්න හොඳනෑ. මේ ජීවිතය අපි උත්සාහිෙන් ජීවත්වෙන් උත්සාහවත් වෙනවා. ඒක කියන්නේ නොකලමනාදේ කරන්නේ නෑ. අධාර්මිෂ්ට රැකයා කරන්නි නෑ. වස විස විකුණන් මාන්සයන් විකුණන් වහල් වෙළදාමටයන් අවයායුධ විකුණන් මෙ වගේ මද්‍රව්‍යාදීදේ විකුණන් මෙ වගේ නොකළ මනාදේ නොකර. යහ පද්්‍යිය සිද්ධ කරනවා ආන්‍යේ යහ පද්‍ය සිද්ධ කරනකොටට ඒස් රාාවකයාට ඒ සඳහා ගනු ලබන උත්සාය හේතු කරගෙනම පෙරසංසාරය කබදාහෝ සිද්ධකරපු දානමයේ කුසල කරමයන්නේ විපාකයේ මතුවෙලා දියුණුවඩ ලැබෙනවා. පෙරසංසාරයේ කබදාහෝ සිද්ධ කරපු සීලමය කුසලයන් හි විපාකයේ මතුවෙලා මහා දියුණුවක් ඇතිවෙනවා. ඔබ හිතල බලන්න මේ ලෝකේ දියා එහෙමයේ නැද්ද කියලා. ඒම මිනිස්සුමනගහෙනවා උත්සාහය මුල් කරගෙන දියුණුවෙච්ච මිනිසු තමයි මේලෝකෙ වැඩිපුරමයිඉන්නේ දියුණු වෙච්චා යාතර මහා ධනවතුන් බබට පත් වූ උදවිය මොන තරන්නං දුක්විදලද කැපකිරීම් කරලද ඒ තත්ත්වයට පැමිණුණේ ඒ සියල්ල පසග තැබේවා මේ උතුම් බුදු සසුන සංසාරදුකෙන් අතමිදී ශාන්තම නිවනින් සැනසේම පිණිසමයි භාග්‍යවතුන් වහන්සේ පිහිටුවා දදාලේ මේ උත්තම ශාසන දායාදය තුළ මග පලනිවනින් සැනසෙන්නට මොන්න තරං වීර්යක් අවශ්‍ය වෙනවදද කියන කාරණය එදා තතහාගත දහාමින් සැනසුන වීර චරිතාපදාානයන් හි. ගීහි පැවිදිී උත්තම උත්තමාවියන්ගේ චරිතාපදාානයන්ගෙන් මනාව පිළිබිඹ වෙනවා. සමහර රහතන් වහන්සේලා ඒ උතුම් අරහත් පල විමුක්තිය පිණිස භාවනාවය දෙෙද්දී. අවුරුදදු දහය පහළව නොනිදා උත්සහවත් වුණා. අවුරුදු විස්ස තිහ ඇඳක පිට නොතබාම් උත්සහවත් වුණා. එහෙ උත්සහවත් වෙලා තමයි. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් ඉතින් එනිසා ලෝතුරු සුවේෙන් සුවපත්වෙන්න බලාපොරොත්තුවන ශ්‍රාවකයත් සාමාන්‍ය ජීවිතේත් හොඳ වීරයක් පවත්වන්න ඕන. සාමාන ජීවිතේ කම්මැලිව ගත කරන කෙනාට ලෝතුරු ජීවිතේ සුවේ විඳින්න වීරයක් වැඩයි කෙලා හිතන්න බෑ. එනිසා මේ උට්ටාන පලූපජීවී එම නැත්තම් වීරය හේතු කරගෙන වීරය නැමැති හේතුවමුල් කරගෙන ජීවත්වෙනවා. වීරියෙන් යමක් උපයාගන්නවා නකම්ම පලූපජීවී කුසල කරමයින් කුසල කරම විපාකයෙන්ම නෙමේ කුසර කර්ම විපාකයක් අවශ්‍ය වෙනවා. නමුත් එයම හේතුකරගෙන නෙවෙේ. ඉළඟට බුදුරජාණන් වහන්ස බධාරෙනවා කම්ම පලූපජීවීන උට්ටාන පලූපජීවී කියන සත්ව කොට් හාසේ මේ ලෝක ඉන්නවා. වීර්ය පලයෙන් ජීවත් නොවී කුසල්ල කරම පලයෙන්ම ජීවත්වන සත්වයෝ. ඒක කියන්නේ දෙවියෝ. දෙවිවරු සැපසම්පත් විඳීම පිණිස කියලා. රැකයා කරන්න වශ්‍යනෑනී ඇත්තන්ට එම නැත්තම් වැටුපක් ලබාගෙන ජීවත්වෙන වනෙවෙ ගොවිතැම්බත් වෙලහෙනදාම වශනෑනි. අර මනුස්සලෝක ඉන්න කාලි රස් කරපු මහා පින් බලය නිසා කෑම බීම දිව්‍ය මාලිගා වස්ත්‍ර මෙ සියල්ලම පහල වෙනවා. සිල්ලම පාලවෙනවා ඒ දෙවිය අන්ට කියනවා කම්ම පලෝප ජීවී කියලා. කුසලකර්ම පලේ නිසා සුවසේ ජීවත්ව වෙනවා. අමුතු උත්සාහයක් ගන්නා අවශ්‍යනය උත් සහයක් ගත්දත් නැතත් ඒ ලැබෙන සැබ සම්පත් ඒ විද්‍යටම ලැබෙනවා. හැබැයි ඒ දිවෙලෝකට ගියපු දෙවිවරු මනුස්සලෝකිඉන්න කාලේ පුදු මාකාර වීරියයකින් පිම්පිරුවා ගුණ පිරුවා, සිත පරිස්සම් කර ගත්තා. අකුසල් ධරමහා එකතුූනේ නෑ. අකුසලේෙන් ඇත් වෙලා ඉන්න සෑහෙන වීරියයක් ගත්තා. මේ වගේ කාලේක ගත්වොත් පංච සීලේ ආරක්ෂා කරගෙන දස කුසල කර්මයන් හීය දෙමින් පෙනෙක් ජීවත්වෙනවනං ඒ අත්තා දන්නවා මේ සමාජ ක්‍රමයෙන් එල්ල වෙන නොයෙක් විදී අභියෝග තියෙනවා සිල්වත්කමට විරුද්ධ වූ අභියෝග. ගුණවත්කමට විරුද්ධ වූ අභියෝග. එව මතුවෙන්නේ තිරිසංගත සතුන්ගෙන් නෙමේ ගහකොලෙන් නෙමේ හමන සුලගින් නෙමේ වැටෙනවඩුසාාවෙන් නෙමේයි පායන ඉරලියෙන් නෙමයි හඳේලියෙන් නෙමේ මේ මිනිසුවතරින්මයි. විරුද්ධ හැසිර දරමේ පුරුදු කරන්නවාට විරුද්ධ වන ඇත්තුෝ එදත් හිටිය අදත් හිටිය. ඇතැම්මිට ඔවුන් දැනගනේ දේ කරනවා නොවන්ට පුළුවන් කොහොම නමුත් නිවන් සමාජයක යහපතේ ඒ දෙෙනවා කොසලේ එදෙනවා දර මේ පුරුදු කරනවා කියනක පහසුකාරයක් නෙමී හැබැයි අපහසුවෙන් වුනත් සිද්ධ කරන්න නම් බැරිකමක් නේ. අප පහසුවෙන් පුරණ ගුණේ වටිනාකම වැඩීනේ පහසුවෙන් හම්බ කරන මුදලට වඩා අපහසුවෙන් හම්ඹ කරපු මුදල්ල පිළිබඳව යම් කැක්කුමක් හැඟීමක් හිතේ තියෙනවානේ අන්නේ වගේ මේ ගුණ ධර්මයක් වුණත් අමාරුවෙන්ම රැකගත්තාම ඒ ගුණේ පිළිබඳවවාගය ඉතාම වැඩි. බහුතරයක් සැබවින්ම අති බහුතරයක් දුස්සීල ජන සමාජයක කෙනෙක් සිිල්වත්ව වසෙනවාක කියන්නේ මහා වීර වැඩක්. ඒ සිල්වත් භාවේ වෙනුවෙන් ඔහු සාමාන්‍යයෙන් සිල්වතුන් වෙසෙන යුගයකට වඩා වැඩි වෙහෙසක් අතිරේක වෙහෙසක් ගන්නට වෙනවා. ඒ සීලේ ආරක්ෂා කරගන්නට. ඒ බගේ මත්ති බෞද්තරයක් ලෝ බින් ඉන්න සමාජ පසුබිමක යම් කිසි කෙනෙක් ්‍යයාගේ ධානය පුරුදු කරනව කියනෙක් ලේසි වැඩක් නෙමේ. එයාට අනුග්‍රහයක් ලැබෙනීම නෑ. එයාගේ හිත තුළ වීරිය ශ්‍රද්ධාව දියුණු කරලමයි ඒ දානය පුරුදු කරන්න වෙන්නේ. එහනම් සෙසුකාලයන් හි සත්පුරර්ස ජන සමාජයක ධානයක් පුරුදු කරනවට වඩා. අසත්පුරුස ජන සමාජයක ධානයක් පුරුදු කරද්දිී. සෑහෙන තරමකට වීරයක් වඩන්න වෙනවා. අතිරේක වශයෙන් ශ්‍රද්ධාදි ගුණ ධර්ම දියුණු කරගන්න වෙනවා. කොහොම වුනත් ඒ පුද්ගලයාට අලාභයක් සිද්ධබන්නේ නෑ ජන සමාජයට දොස් පවරන්න බෑ මිනිසුන්ට දොස් පවරන්න බෑ අපි දක්ෂවෙන්නට ඕන අපේ ගුණධර්ම කවුරුවත් නිසා පිරිහලා ගන්නේ නැතිව දියුණු කරන්නට. එනිසා හැම දෙනාම තේරුන්ගන්නට ඕන පෙරපිම් මතුවෙලා සැනසීම ලැබෙයි කියලා බලාගනිඉන්නවට වඩා. මේ ජීවිතයේ ධරමානු කොළු සහයක් ගැනීම. බුදු පසේ බුදු මහාරහතන් වහන්සේලා අනු දැන වදාලා. ඊළඟ කාරණය තමයි උට්ටාන පලූපජීවිී චේව කම්ම පලූපජීවී. උත්සාහය සහ. ඒ වගේම පෙරපින කියන මේ කාරණාත් දෙකම මුල්කරගෙන මේලෝකෙ ජීවත්වනි මිනිසු ඉන්නවා. ඔය රාජරාජ මහාමාත්‍යවරු ඒ ගණයට අයිති වෙනවා. උත්සාහයක් අවශ්‍යයි පෙරපිනක් අවශ්‍යයි. මම රජ සැප ලබන්න සුදුසු කෙනෙක් ම රජකුල පදුුණ කෙනෙක් කියලා. දෑස්පියාගෙන කංමසාගෙන සයනගත වෙලා නිදාාග හිටියොත් රජකම ලැබෙනවද. ලැබෙන්න්නේ නෑ. ඒ රජකම ලබාගන්න කළමනාදේ සිද්ධ කරන්න වෙනවා. රජකමක් ලබන්නට නම් මේ වගේ යුගයක කරන්න ඕන බොහෝදේවල් දයෙනම ඒදේවල් බොම පපක්‍රම සීලීව සිද්ධ කරල තමයි රජපදවිය ලබන්නේ. ඉතින් එ නිසා මහා මාත්‍යවරු රජවරු සිටුවරු මේ වගේ අය උත්සාහය සමඟ පෙර පිනත් මතුකරගෙන ඒ තත්ත්වයන්ට පත්වෙනවා. උත්සාහය විතරක් තියෙනවා හැබැයි පෙර සංසාරි සිද්ධකරපු රජකම්මාදීදේ සඳහාහේතුවන පිනක්නැත් නම් එයාට අවස්ථහාව ලැබෙන්දි නෑ. ලෝකෙ මොහෝ දෙනාහෙම ඉන්නවනේ හජ සැප ලබන්න නොයි ආකාරයෙන් උත්සාහවත් වෙනවා. හැබයි කොච්චර උත්සාහවත් වන ලැබෙන්න්නේ නෑ. ඒ සඳාවුවමනා කරන පුුණ්‍ය ශක්තිය නැති නිසා. ඉතින් මේ පුුණ්‍ය ශක්තියත්, වීර් ශක්තියත් කියෙන දෙකම එක තුුණම. ජීවිතය සෑහෙන තරමකට විශේෂෙන්මනුසලෝකි. ලට යන්න පුළුවන්. ඉතින් එනිසා ඒ කොටසට කියනවා වීරිය පලය සහ කුසල කරම පලයමුල් කරගෙන ජීවත්වන්න වෝූ කියලා. ඉළඟට තව කොටසක්ක ඉන්නම නිරේ ඉන්න සත්වයව් අපපාගාමී සත්වයෝ ඒ අත්තන්ට උත්සහයක් ගත්තා කියලා සැපලබන්න හම්බ වෙදිනෑ. පෙරක් කරනලද කුසල කරම් විපාකයෙකුත් මතුකරගන්ඩ බෑ නිරෙ ඉන්නකම්ම. ඇයි හේතුව ඒ නිරය කියයන්නේ අකුසල විපාකයන්ට අතරක් නැතිව මුහුණ දෙන්නට නියමිට තැනක්. ඉතින් එනිසා නේව උට්ටාන පලූපජීවී නකම්ම පලූපජීවී කියන සත්ව කොට්හාසය නිරයේ වැටිලයින්න සත්වයු. ඉතින් මේ පුද්ගල සතර කොටසින් සාමාන්‍යලෝකයින මිනිස්සු අයිතිවෙන්නේ උට්ටාන පලූපජීවී කියන ගනේත්. වීරයෙන් යුතුව යමක්කමක් හරිහම්බ කරගෙන ජීවත්වන අය. මනුස්සලෝකීන්න මිනිසුන්ට කුසල කරම විපාක මතුවෙන්නේ සුළු වසයෙන්. මතුවෙන්න ඇත්තන යමක් ලැබෙන්න්නට කුසලබිපාක චක්කුවිඤ්ඥානාදය සිත් පහළවෙන්නට අවශ්‍ය වෙනවා ඒ කාන්තයෙන් පෙරකලපින නමුත් එ පමණකින් ඔහුට යැපෙන්න ලැබෙන්න්නේන. ඒ කුසලබි පාකමය චක්තිය මතු කරන්නත් එයා වීරයක් ගන්නට ඕන එනිසා වීරිය කළේ නැත්නම් ඒ සැනැසීමත් ඔහුට අහිමි වෙලා යනවා. මේ මනුසලෝකෙ ජීවත්වන මිනිස්සු දෙලොව වැඩ සලසා ගන්න කැමති වෙනවා නම්. මේ ලොබ පරලොව දියුණුවට කැමතිවෙනව නම් අලස නොවී කම්මැලි නොවී ඒ කාන්තෙෙන් වීරිය කළ යුතුමයි. එනිසා වීරිය නැතුව ලබන සැනසීමක් නැති බවයි මේ බණකතාවෙන් අද අවධාරණය වන්නේ. අපේ රටේ බොහෝ දෙනා වාසනාව මතුවෙනකං. නැකත මතුවෙනකං. සුභමූර්තය මතුවෙනකං බලාගෙන ඉන්නවා. ඔවුන් විශ්වාස කරෙනම අසවල් කල දසාව මට හොඳයි. අසවල් නැකතමට හොඳයි අසවල් ලග්නේමට හොඳයි අසවල් පලාපලානුව මට අසවල් කාලි හොඳයි මෙම බලාගන හඳර ජීවිත කාලේම මුසාාවක පැටලිලා මියදන මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා. හිතේ තාවකාලික සැනසීම පිණිස ඒ වගේ ආරංචි හොඳයි හැබැයි ඇත්තටම මේ මහ පොලවේ සාර්ථක ජීවිත ඇතිකරගත්ත කවුරුවත් අමුතු වමුතු න එකත් හොයාගෙන අමුතුවමුතු වෙලාවන් හොයාගෙන ගියපුද්දවිය නෙමයි එයි අදහස් කරන්නේ ඒසිියල්ල බොරුයි කියන එකත් නෙමේ නමුත් දිවුණු වෙන්න කැමැති මනුෂ්‍යයාට සසර දුකින් අතමි දෙන්න කැමැති මනුෂ්‍යයාට විරාගේ නිවන්තුවේ හොයා යන ගමනේ සාර්ථක වෙන්න කැමැතිවෙන මනුෂ්‍යයාට සත්වයාට ඒ දේවල් එච්චර වැදගත් වෙන්නේ නෑ බුදුරජාණන් වහන්සේ සිරි මුවමඩලින් වදාාරෙනවා නහත්නම් පතිමානෙන්තං අත්හෝබාලං උපද්ජගා අත්හෝ අත්හස්සනක් හත්තංකින් කඩිස්සන්ති තාරකාගල බනපදයක්. ඉතින් මේ බනපදය බුදුරජාණන් මහප දේශනා කළේ වීර්ියයේ වටිනාකම සහ එවගේම නුවනින් කටයුතු කිරීමේ වටිනාකම තෝරා පහදා දෙන්නට. ජේතවනාරාමයේ ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩහිට පුදවසකයි මේ මිහිරි ධරමය දේශනා කළේ. ඒ ප්‍රදේශය හිටියා එක්තරා ආජීවකයේ. අභිහිතමකු අන්‍යාගමිකයෙක් කියල අන්‍යාගමික පැවිද්ධෙක් ඉතින් මේ ආජීවකය බොහොම මායාවී කෙනෙක්. හරි කපටිකම් කරනවා. මිනිසුන්ව මුසාවින් ප්‍රබටනවා. සැවැත්නුවර එක්තරා පෞු්ලක හිටිය රූමත් තරුණ දියණයක්. මේ තරුණ දියණිය, විවාහ කල්ල දෙන්නට සූදානම් වුණා එක්තරා ජනපදයක තරුණ පුතෙකුට. විවාහ ගිවිසුම නැත්තං එකඟතාව ඇතිකරගෙන අසවල් දවසේ අපි මේ මංගල්ලය ගනිමුයි කියලා මෙත් දෙපිරිසම කතහා කර ගත්තා. මේ විවාහ මංගල්ලය මේ විදිහට දෙන නියම කර ගැනීමෙන් පසු අර ජනපදවාසී. තරුණ දරුවාගේ පාර්ශවේ දෙම උපියෝ ආජීවකයා හෙවත් ඔය නැකත් ආදීදේ පිළිබඳව ජන සමාජයට තොරතුරු සපයනේ පුද්ගලයා මනගැහිලා විමසනම භන්තේ අජ්්‍යමයන් ඒකං මංගලං කඩස්සාම සෝභනන්නු කෝනක්හත්තන් කියලා හුගෙන් හැව්වා ස්වාමීනි අදාපි අපේ පුතාට දියනියක් රැගෙන එන්නට ක් ැගෙන එන්නට කටයුතු කරනවා අද නැකත හොඳයිද. ඉතින් මේ ආජීවකයා බොම නපුරු කෙනෙක් නිසා ඔහු හිතනවා අයන්මං පටමං අපුච්චිත්වාාව දිවසන් ටපෙත්වා ඉදානි පටිපුච්චැති. හෝතු සිග්හා පෙස්සාමිනං. එඇත් අහිතනවා මේ ඇත්තෝ කල් ඇතිවම දින ඔක්කොම දෑස්ති කරගෙන තවස් නියම කරගෙන මං මේ මුණගැහවුනට පස්ස නැකත හොඳයිද කියලාහනවා. හොඳ වැඩක් කරන්නම් කියලා, දේශය ඇති කරගෙන මේ ආජීවකය ප්‍රකාශ කරනවා අජ්‍ය අසෝභනන්නක් කත්තං ම අජ්්‍ය මංගලං කරිත්හ සචේ කරිස්සත්හ මහාවිනාසෝ භවිසතී කෙළහු කිව්වා අද නන්නැකත හොඳනෑ අද සුභමූර්තයක් නෙමෙ බැරිවෙලාවත් අද මේ විවාහ මංගල්්‍යය සිද්ධ කලොත් සාර්ථක වෙන්නෙ නෑ මහාවිනාසයක් ඇතිවෙනවා කිව්වා. දැම්බලන්න? මේ ජන සමාජයේ මිනිස්සු මොන්න තරම් දෙනා මෙබඳු මතවාදයන් හි හිරවෙලා ජීවත් වෙනවද. කවුරුන් හෝ එබඳු කෙනෙක් කිවොත් මේ දේ කරන්න එපා නැකත හොඳනෑ තිතිය හොඳනෑ කරණය හොඳනෑ යෝග හොඳනෑ නක්ෂත්ත්‍රයේ හොඳනෑ වෙලාව හොඳනෑ ආදී වශයෙන් කොච්චර නම් වැඩ ප්‍රමාධ කරනවද සමහාර විට අවුරුදු ගනම් ප්‍රමාද කරනවා. නමුත් වෙච්ච පලයක ුක් ඔබ හොඳට හිතල බලන්න. ච්ච සැසීමක් තියෙනවද ඔබම නුවනින් කල්පනා කරන්න අපි කිසිදු ශාස්තරයක් හෝ ඉගැන්වීමක් විවේචනය කරනවනමේ හැබැ ප්‍රඥාවන්තයන්ට හිතන්න ඉඩතියලා මේ කරුණු ඉදිරිපත්කිරීමයි සිද්ධ කරන්නේ ඉතින් එදා මේ කපටි ආජීවකයා ඒ විදිහට මුසාාවක් කිව්වා දැඒ වගේ මුසාාවන් මේ කාල සිද්ධවෙෙන නැද්ද ඒවගේ මුසාවන්ගෙන් මුළුමහ ජන සමාජ අන්දකරනයට පත් කරලා තියෙන අචක්කු කරණයට පත්කරලා තියෙනම ප්‍රඥාාව විඝාතයට පත්කරලා තියෙනවා ඉතින් එනිසා මේ කාරණාව තේරුම්ගත්ය නැත්තං ඔබත් ඔය ඇස් දෙග තිබුණට වැඩක් නෑ ඇස් නැති කෙනෙක් හැටියට තමයි ජීවිතයෙන් සමුගන්නේ ඉතින් නිෙදා අර ආජීවකයක් කියපු කත්හාව අහලා එදා ඒ මංගල්ලේ සඳහා මේ ගම්වාසේ පිරිස සැවැත්නුවරට ගියේ නෑ නගරවාසී දියනියග පැත්තේ අරුුණ දියණියගේ පැත්තේ පිරිස මහා මංගල්ලයක් ල ඇස්තිකරා පිශාලධනයක් වියදම් කලාා නමුත් මොවුන් එෙන්නේෙ නෑ. ඉතින් ඔවුන් හිතනවා අජ්්‍ය දිවසෝ ටපිතෝ අද තමයි දවස නෝචකොහෝ ආගතා ඒ වුන අතේයත්තුවාවිනෑ අම්හාකම්පි බහු වයකම්මං කතං අපි බොහෝධනයක් වියදම් කලාමේ මගුල වෙනුවෙන්. කින් නෝතෙහි ඔවුන්ගෙන් දැන් අපිට වැඩක්නේ අම්හාකන් දී තරං අන්්‍යස්සදස්සාම. අපගේ දියණිය බලාපොරොත්තු වන තවබොහෝ තරුණය වෙන්නවා ඒ තරුණයකුට මේ දියනය විවාහ කල්ල දෙනවා කෙ එදා දවසේීම සුදුසු තරුණයෙක් බලලා මේ තරුණිය විවාහ කල්ලා දුන්න ඉතිං අර ගම්වාස තරුණ දරුවගේ පැත්ති පිරිස එදා දවසේනය නැතුව ඊළඟ දබසේ ඇවිල්ල මහා පෙරහරකින් ඇවිල්ල දේතනෝධාරිකං අපට දියණිය දෙන්න කියලා ඉල්ලීමක් කලා ඉතිඒ වෙලාවේ අර සැවත්නුවර හිටපු පිරිස හොඳටෝම දොස් පැවරුව. ජනපද වාසිනෝනාම තුන් මේ ගාපතිකක් පාපමනුස්සාකිව. ජනපද වාසී ගෘහපතිවරුවන නුබලා පෞකාරයෝ. දිවසන් හපෙත්වා අවං්ඥා එන ආගතා මංගල්ලේ පෙන්ස දවස ලෑස්තිකරගෙන මංගල්ලේ පෙන්ංස විශාල ධනයක් වියදම් කරාට පස්සේ. අපට අබමං කරන්න ඊය දවසේ නුබලා ආවෙනෑ. ආගත මගගේනේම පටිගච් ත ආපු පාරිින්ම යන්න කිව්වා. අම් හෙහි අනයේ සන්ධාරිකා දින්න අපේදියණිය අපි හොඳ තැනකට දීගදුන්නා. එලා මේ විද්‍යයට නින්දා කරා බැනවැදුනා. ඉතිං අර ජනපදවාසී පිරිසබ් හෝම කලබලට පත්වෙලා කළහයක් සිින්ද වනාා රන්ඩුවකුත් ඇතිවුණ අවසානයේ දියනිය නොලැබ ආපපාරිෙන්ම යන්න ගියා. ඉතින් මේ සිදුවීම භික්ෂූන් වහන්සේලා අතර බෝම ප්‍රකට වුනා. ප්‍රකටවෙන්න හේතුව තමයි. ආජීවකය බොම වංචාවෙන් ජැන සමාජයේ රවටාගෙන ජීවත් වෙනවා කියන කාරණය හරිම ප්‍රසිද්ධ කාරණය. ඉතින් භික්‍ෂූන් වහන්සේලා මේ ගැන හවස්කාල එකතු වෙලා කතා කරන්න පටන් ගත්තා. අවුසෝ ආජීවකයන කුලස්ස මංගලන්තරායෝ කතුෝ බලන්නෑ වැත්නි අරසවල් ආජීවකය මුසාාවක් කරලා මේ මගුලක් ඇත්තට නැති කලා මගුලක් කඩල දැම්ම. ඉතින් මෙහෙම කතාහ කර කර ඉන්න වෙලාවේ. බුදුරජාණන් වහන්සේ ඒ දම් සබහා මණ්ඩ පේට වැඩම කලා පයනුත්හ භික්කවේ ඒ තරහි කතහාය සන්න සින්නා මහණනි මේ වෙලාබේ කෙබඳු කතාවකින්ද නුබලාගත කළේ ඉතින්නේ භික්ෂූන් වහන්සේලා ඒ අත්හාාව ප්‍රකාස කලා න භික්කවේ ඉදාානේව ආජීවකෝ තස්ස කුලස්ස මංගලන්තරායන් කරෝති ඔන්න බුදුරජාණන් වහන්ස වදාරනවා මහනෙනි ඔය ආජීවකයා ඒ පවුල්ලේ සූදානම් කරගත්තේ මංගල්ලේ විනාස කල්ල දැම්මේ මේ ජීවිතය විතරක් නෙමේ. පුබ්බේපයේ සතයෙනකු ජිත්වා මංගලන්තරායංග කාසියේව පෙරසංසාරිදත් ඔය වගේම කේන්ති අරගෙන. කපටිකමින් මංගලන්තරායක් සිද්ධ කල්ල තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. බලන්න මේ අතීතය හා වර්තමානය අතරඇති සම්බන්ධය. සර්වඥන් වහන්සේ මේ සියල්ල දකිනවා. නමුත්සාමාන්‍ය මිනිසා, ගැන දකින්නේ නෑ අපේ ජීවිතවල සිදුවන සිදුවීම් වලින් විශාල ප්‍රමාණයකට නෙමෙයි සියල්ලටම හේතුබල දහමක් තමයි ක්‍රියාත්මක වෙන්නේ ඉතින් එහම බලද්ධි මේ ජීවිතය මුණගැහැන පුද්ගලයෝ අපේ කායික වාදසික මානසික හැසිරීම් ඒවගේම ගනු ලබන තීරණ ඇසුරු කරන්න හම්වේෙන අය මුණ දෙන්න සිද්ධ වන සිදුවීම් මෙ සෑම තැනකටම අතීතයෙන් හේතුවන හෙතු ශක්තියක් තියෙනවා ඒ ේතු ශක්තියේයට අනුව තමයි ඒදේවල් සිද්ධ වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වධාරෙනවා මහනිනි අතීතයේ බ්‍රක්්මදත්ත රජතුමා රජකම් කළේ බර නැස් නගරී එහෙම රජකම් කරන කාලේ අද වගේම නගරවාසී පිරිසක්හ ජනප්‍රදවාසී පිරිසක් අතර මංගල ගිවිසුමක් ඇතිව වුණ. තවත්වේදකින් කිව්වො නගරවාසී පිරිසකගේ එක්තරා දූ කුමාරිකාවක් ගම්වාසී ගෘහපතිවරුන්ගේ එක්තරා පුතෙකුට සරණ පාවා දෙන්නට සියලු කටයුතු ෑස්ති කරගෙන දවසක් කතා කර ගත්තා මෙදා සිද්ධ වනාා වගේම ඔය ආජීවකය එදත් අද නැකත හොඳනෑ වෙලාබ හොඳනෑ එනි සයිවිදිර කරන්නේ පා කියලා මේ මගුල කඩල දැම්ම විනාස කලා මංගලන්තරායක් සිද්ධ කලා කොහම ඔහු කිව්වේ අජ්‍ය අසෝභනන්නක් අත්ත අද නැකත හොඳනෑ හොඳ දවසක් නෙමේ මේ වෙලාව රාහු කාලේ ආදී වශයෙන්ය කියන්නේ සචේ කරෝත්තහ මහාවිනා සම්පාපුනිසති ඔක කරන්නනං එපා සිින්දකොලොත් මහාවිනාසයක් ඇතිවෙනවා අදත් එෙහෙම තියෙනවාන සමහාරි විට ගෙදරක තබන උළුවස්ස කීවතාවක් ගලෝ ගලු වෙනස් කරනවද. අමාරුවෙන් හදාගන්නගේ වහලේ කී වතාවක් ගලෝගලෝ මිනිසු වෙනස් කරනවද. කවදාද උළුවත්ස්සක් වෙනස් කරා කියලා කරමේ වෙනස්වේ කියලලා ඔබ හිතනවද. වහලේ හැඩතල්ල පරාල යටලී වෙනස් කලාා කියලා ඔබ හිතනවද? ජීවිත රමුතු සහනයක් හු අමුතු විනාසයක් වේ කියලා. එහෙම හිතන්න පුළුවන්ද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේක් වන ඔබට විමසන්නනුවනින් පායන තාරකා උදාවන ඉර උදාවන සඳ මේ භාවිකල් ලෝකයේ සිදුවන සිදුවීම් අනුව අපේ ජීවිතයට පහලාඵල ලැබේ නම් කරමයක් පලයක් එතන බලාත්මක වෙලා නෑනී. ඉතින් නෙනිසා අනවශ්‍ය විදිහයට දේවල් මතවාද, ඒ විසම ආදහස් හිතට ගත්තොත් නැතිවෙන්නේ ධර්ම මාර්ගයයි. අහිමිවෙන්නේ සම්මා දිිට්ටියයි. එතින් එනිසා මෙව්වගැනයිතා ගැමුරින් හිතන්නටයි මේ බනතාාව අදදවසේ මවිසින් තෝරාගත්තේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාාරෙනවා ඒ ඉතිහාස ජීවිතයත් ඔය ආජීවකයා ඔය විදිහටම ඔය මගුල කඩලදැම්මා. බලන් අද විතරක් නනිමසිද්ධවෙලාතියෙන්නේ. එදත් සිද්ධ වෙලාතියෙනවා. එදාත්තයේ රුණ දියනී ඒ අරුණ පපුතුට විවාහවෙන් සියලු කටයොතු ලෑස්ත කල්ල තිබිලා අන්තිෙමට විවාහවෙන්න බැරිවුුණා. මේ කාලිත්්‍ය එහෙම සිද්ධවෙන්නේ නැද්ද තරුණ දරුවෝ බෝකාලයක් ඔවනෝන් අතර මිත්‍රධරමයෙන් හිතවත්කමෙන් ආදරයෙන් ප්‍රේමේෙන් බැඳලා. අවසාන මහොත්යදී ඔවුනට ආවාහ විවා සිද්ධ කරගන්න බැරුව ඒවකඩාගප්පල් වෙලා යනවා. අදත් ඒව සිද්ධ වෙනවා. ඉතිහාසිත් එවවා සිද්ධ වුණ අනාගතත්ත ඒව සිද්ධ වෙනවා. හැබැයි. හේතු පලදාමක් මේ තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ හේතු පලදහම අවබෝධ කර නොගෙන හේතු පලදහම තේරුම් නොගෙන හේතු පලදහමට, පිටුපා කටයුතු කර ගත්තො සිදධ වෙන්නේ මක්ද සිද්ධ වෙන්නේ පීඩාවට පත්වීමමයි. සිද්ධ වෙන්නේ වෙහෙසට පත්වීමමයි. සිද්ධ වෙන්නේ අනාතවීමමයි අසරණවීමමයි. ඉතින්නේ නිසා මේ හේතු පලදහමට අනුව ජීවිතයේ දිහා බලන්න පුරුදු වෙන්න. එහෙම වුනොත් සෑහෙන තරමක සතුටකින් මේ ජීවිතය ගතගරගන්න පුළුවන්. ඉතින් මෙදා වගේම එදත්න් අර ජනපදවාසී පිරිසත් නගරවාසී පිරිසත් මේ දෙ පිරිස ලොකූ කෝලාහාලයක් ඇතිකර ගත්තා. ඉතින් මේ කෝලාහාලේ පැවැත්වෙන වෙලාවේ නගරවාසී පණ්ඩිත පුරුෂය නොනැති පුරුසයෙන් මෙම ස්ථානයට ආවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නගරවාස රුෂයා පන්්ිත පුරුෂයා මේ පණ්ඩිතයන් වහන්සේ අහනව මේ පිරිසගෙන් ඇයිනුබල රණ්ඩු කරගන්නේ එවෙලාවේ කියනවා මයන් ආජීවකම් පුච්චිත්වා නක්හත් අස්ස අසෝභනභාවේන නාගතා අපි මේ ආජීවකයකුගෙන් නැකත ගැනැහව්වා නැක්කත හොඳ නෑකිව්වා එනිසයි ඊය දවසේ මේ මංගල්ලේ සඳහා ආවි නැත්තේ නමුත් එක දවසක් ප්‍රමාද වනා කියලා මේ දියනිය දකුමාරිකාව වෙන තැනකට දීගදීලා. අපි අසරන බවට පත් වනා අපි සුවිසාාල ධනයක් වියදම් කරාමේ මංගල්ලය වෙනුවෙන් අධි වශයෙන් කරුණු ඉදිරිපත් කලා ඉතින් මේ සියල් අහගන හිටපු අර පණ්ඩිතයන් වහන්සේ ප්‍රකාශ කරනවා නක්හත්තේන කෝ අත්හෝ නනු ධාරිකාය අද්ධභාාවෝවනක් කත්තා නැකත අර්ථය කුමක්ද. මේ දියනිය දෙන්න කැමැතිවීමම ආවාහවිවා මංගල්ලි එකඟ වීමම කටයුතු සංවිධානය වීමම දින්න නියම කර ගැනීමම නේද නැකත කියන්නේ අන්නෙහෙම කරුණු ඉදිරිපත් කරලා එදායේ ප්ඩිතයන් වහන්සේ නක් පත්තං පතිමානෙන් තන් අත්හෝ බාලං උපද්ජගා අත්හෝ අත්හස්සනක් ගත්තං තිංකරිස්සන්ති තාරකාගේල මිහිරි ස්වරයෙන්. මධධුර භාෂනයෙන් අර්ථවත් වූ ගාථාවක් දේශනා කලා. එතකොට නක්කත්තං පතිමානෙන්තං. ඉදානි නක් කත්තම් භවිස්සති, ඉදානිිනක් කත්තම් භවිස්සතීති ආගමයමානම් දැන්නැකතක් තියෙනවා අද නැකතක් තියනවා හෙට නැකතක් තියෙනවා අනිදද නැකතක් තියෙනවා. මේ කාලින් නැකත්නෑ තව මාසතුනාතරකින් තමයි නැකත් තියෙන්නේ. ආදී වශයෙන් මිනිසු මොනතරම් මේ ජන සමාජයේ වද වෙනමද. හැටත්වෙනවද පුද්දුම තැනක්කේවට දලා තියෙන්නේ. නැකත් ශාස්ත්‍රයාන්ට අනාගත වැැකිවලට පුද්දුම විද්‍යයට මිනිස් මනස ගිජුවෙලා. දැම්මේ මහ වසංගතයක් කාව ලෝකෙට කවුරුවත් කිව්වාද අඩුම තරමින් සතියකටවත් කලින් සති දෙකටවත් කලින් මෙබඳු වසංගතයකින් මේ මුලු මානව වන්සේ මසරන වෙනවා කියලා ඒවනට බෙහත් හොයා ගන්න තිබුණ පල් ඇතිව පරයක්ෂණ කරන්න තිබුණා. ල් තිව අපිට සූදානම් වින තිබුණ කෝකවුරුවත්කිවවෙනෑනි. එනිසාම මිත්‍යාවන් පසු පස හබායෑමින් මිනිසාගේ ප්‍රඥාව ඔහුට අහිමි වෙනවා. බුදුරජාණන් වහන්සේ මිත්‍යාව අනුමත කළේ නෑ බුදුරජාණන් වහන්සේ සත්‍යාව බෝධයවෙත්ත මාවත පෙන්නවා හොන්දට මතගතියාගන්න පළමුවද දෙවනුවද තෙවනුවද මතකතියාගන්න. යම් යහපත් වැඩක් කරන්නට යම් සිතුවිල්න්නක් පහළවෙන්වනන් ඔබේ සිතේ ඒක තමයි නියම නක්ෂත්ත්‍රේ ඒක තමයි සුබම්ම සුභමොහොත් කිසි දාක ප්‍රමාද කරන්නපා හේතුව තමයි ඒ පිම්බර යහපත් සිතුවිල්ල පහලවෙන්නේ කුසල විපාකයක් නිසා. කුසල විපාකයක් මතුවෙන්න ජීවිතේ යහපත් මොහොතක තාම යහපත් මොහොතක ඒ ගැන දැඩිලෙස විශ්වාස කරගන්න අදහාගන්න අත්හෝ බාලං උපද්ජගා. දැෙදා බලන්න නගරවාසී පිරිස තම දියනිය ගම්වාසී පිරිසකට ලබා දෙන්නට එකඟතාවේ ඇතිකර ගත්තා. නමුත් අර ආජීවකයාගේ කපටි සමාධානය නිසා කුහකත්වේ නිසා තමන්ටලාබසත්කාර නොලැබිච්ච නිසා තමන්ටකාසිනෝටටු වරධාන නොලැබිච්ච නිසා ඔහු හිතූමතේයට කිව් අදනැකත් නෑ කියලා. නක්සත්‍ර විද්‍යාව බොරුයි කියනගනමේය පි කියන්නේ. ඒ තුළ යම්බඳ සත්යක් ඇති නමුත් මේ චතුරාර් සත්‍ය අවබෝධය පිණිස යන ගමනේද. අනුකූලතාවයක් එහි ඇත්තේමනේ එදා යම්විද්‍යියකින්. නියම කරගත්ත දබසේඒ පිරිස සැවත බලා ගමන් කලා නම්. නගරේ බලා ගමන් කරා න මේ දූකුමාරිකාව ඔවුනට ලැබෙනවා මංගල්ලේ සිද්ධවෙන්න තිබුණ. නමුත් ඔවුන් අර ආජිමකයාගේ කපටි බසට රැබටිලා. විනාස්ස එකට පත්ව වනා අරත්ථය නැත්තංඟවුන්ගේ ලාභය ඔවුනට නැතිවුණ. එයයි අත්හෝ බාලං උපද්ජගා කියන මේ බනපාදයෙන් කිව්වේ ඒ නනුවන නිසාඒමෝඩ් ස්තීරණය නිසා ලැබෙන්ද තිබලාභවුනට අහිමි වෙලා ගිය. අත්හෝ අත්හස්සනක් තත්තං යං අත්තම් පරියේ සන්තෝ චරතයමෙක් යමක් බලාපොරොත්තුවෙන් හැසිරෙනව ලාභයක් බලාපොරොත්තුවෙන් යම් කටයුත්තක නිස්පත්තිය බලාපොරොත්තුවෙන් හැසසිරෙන. සෝ පටිලද්ෝ අත්හෝව අත්හස්සනක් හත් අන්නාම ඒ විමසනදේ ඔහුට ලැබීමම ඒ විමසනදේ ලැබෙන්නට කටයුතු සිද්ධ වීමමයි නැකතකයන් වෙන දෙයක් නෙමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ කං කරිස්සන්ති තාරකා ඉතරේ පණ ආකාසේ තාරකා කින්කාරිස්සන්ති මේ අහසෙපායන තරු රටා හුදාාවන ඉරේ හඳේ ගමන් මග ඔව්වම් මොනව කරන්නද කතරං අත්හං සාධෙස්සති මොන අර්ථයක්ද සාධනය කරන්නේ. ඉතින් එනිසා බුදුරජාණන් වන් ප්‍රදේශනා කරනවා. උත්සාහෙම වීරයමදවුණු කරන්න. යහපත් සිතිවිල්ලෙන්ම පසුවෙන්න. යම් හෝතක සම්මාවාචා සම්මාකම්මන්ත සම්මා ආජීවයෝ කියන මේ මාර්ගාංග ජීවිතයක වැඩෙනවනම්. ඒක තමයි නියම මංගල නිමේෂය. කරන දේ හොඳයි නම්. තමන්ටත් අනුන්ටත් යහපත් වෙනවන කිසිවකොටත් අයහපතක් සිද්ධ වෙන්නේ නැතිනම් ඒ යන්න ගමන කාටත් යහපත් ගමනක් නම් මොකටදායි අමුතුවෙන් නැකත් හෝරා විමසන්නේ කරන දේ අර්ථය පිණස පවතිනවනම් බුදු පසේ බුදු මහරාත් තොතුම අනුමත කලානම් මොකටද නැකත් ශාස්ත්‍රයන් විමසන්නේ එව විමසවා කෙන ලැබෙන දෙෙකුමක්ද තමන්ගේ අතේ ධනය තියෙනවන කාසිනෝට්ු තියෙනවනම් ආරම්භ කරන දේ අවසන් කර ගැනීමට ප්‍රමාණවත් මුදලක් තියෙනවන ගේ දුොර ඉඩ කන. ගෙයක් දොරක් හදාගන්නට අත්තිවාරමක් ක අපාගන්නට ජනල්ලුළු හෞට එකක්තියාගන්නටම ග්‍රහතාාරකාවන්නේ බලපෑමක් අපේක්ෂා කිරීම මොනතරම් මිත්‍යාවක්ද. එනිසා එක්වා විශ්වාස කරන්නට ගියොත් ඔබ මිත්‍යයා මාර්ගයකට වැටෙනවා. ආර්්‍ය අස්්‍රාංගික මාර්ගයෙන් ඉවතට යනවා. ඒ ගැන අමුතුුවෙන් වදවෙන්නෙ එපා. බන්ඳු ශාස්ත්‍රයන් කොයි කාලෙ ලෝකෙ තියනෙනවා. ජෝතිීන ාස්ත්‍රය වේවා වෙනයම් ශස්ත්‍රයන් වේවාා එවල් ලෞකිකයි ලෞකෙක බොහමේ බල පවත්වන ශාස්ත්‍රයන් සියට සීයක් ඇත්ත නෙමෙයි. එවගේ විසමස්ථානතියෙනවා මුසා ඉස්ථානතියනවා වැරදිච්චතැන් තියෙනවා නක්ෂස්ත්‍ර ශාස්ත්‍රය ලෝකෙට බිහි කරන්නේ සරවඥ තථාගතයන් වහන්සේ නෙමේ සරාගී පුද්ගලයෝ සරාගීන්ට වරදින්න පුළුවන්. විරාගී උතුමන්ට වරදින්නේෙනෑ, භාග්‍යවත්තු අරහත්තුූ බුදුරජාණන් වහන්සේ. ට දායාද කළේ අනුත්තර දර්ශනය උදාර උත්තම දහමක් සනාතන සත්‍යයක් ඇතිදේ මතුකල්ල පෙන්වා නැති දෙයක් නෙමේ. එයිසායේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මමාරග කෙනෙක් හැසිරෙනවා. පිරිසිදු සීලයක පිහිටා තිසරණය පිහිටා ඉන්න කෙනෙකුට. යහපොත්ත පිණිස යම් හොතක යම් නිමේසේක සිත්පහල වේ නම් යම් වැඩක් ආරම්භ කරන්න මධ්‍යම රාත්‍රී වනත්කමක් නෑ මධ්‍යානයඋනත්කමක් නෑ. නිසාායම මෝදුර වුනත්කමක්නෑ හිමිදිරි පාන්දර වුණනත්කමක් නේ. ඒ අතර වෙන යම් කාලයෙක් උනත්කමක්නෙ අමුතුුවෙන් අහස දෙස බලන්න හෝ පායන තරුරටා ගනින්න හෝ. පැයහෝරා ගණන් ගනින්න හෝ මිනිත්තුව තප්පරිය බලාපොරොත්තුවෙන් කල්ගෙබන්න හෝ තරම් ඔබ මිත්‍යාවකට හසවෙන්න එපා. එහෙම වනොත් පබදාහකවත් දියුණන්වක්ල බඩබෑ. ඔබ ඒකාන්තින් දන්නවද ඔබ මැරෙන වෙලාබ ඔබ දන්වද මැරෙන තප්පරිය ඔබ මැරෙන්නේ. ඒ කියන ආකාරෙන් ඔබටයනම් ොළුවන්වෙන්නට ඕෝනේ. යහපත් වූ නිමේශයක ජීවිතයෙන් සමගන්න. යහපත් ව නි ේක ජී ත සගත් හොඳ තැන ොපදදිනවා කියලා නිර්දශයක් වය කුරුත් දිරිපත් කනද. එනිසා ඒ කාරණයම පැහැදිලීමේ ජාතිජරා මරණවලට ජාතිජරා මරණ නමැති ආර්රය සත්්‍යයට දුක්කාරය සත්්‍යයට අභියෝගයක් ලෝකෙ නෑ. බුදුරජාණන් වහන්සේ වදාල සනාතන සත්්‍යයට ප්‍රතිවිරුද්ධ බලවේගයක් ලෝක නෑ. එනිසා ඔය අවිද්‍යා කඩතුරාව සිදලදාන්න ප්‍රඥායසින් ලෝකයේ දෙස බලන්න පංචුපාදාන ස්කන්ධ සංඛ්‍යයාාත ජීවිතේ දිහා බලන්න ඔබට පුළුවන් ඒ භාග්‍යවත්තුූ බුදුරජාණන් වහන්සේ නැමැති ස්වර්ණමය සූර්යාගින් මුදාහල් ස්වර්ණකිරණ සදිසි සදහම් අමාධාරාවෙන් ඔබේ හදවතේකාලෝකමත් කරගන්න කෙ සිත් ඇනක යහපතේ යෙදන්න යහපතේ ඒ දෙෙන්න්න අමුතු අමුතු දේ බලාපොරොත්තුවවෙෙන්දා වශ්‍යන නකත් හෝරාදී දෑ බලාපොරොත්තුවවෙෙනන්න වශන මා මේ කියන දේ ජීවිතෙර ගල පාගන්නට අපහසු වෙන්නත් පුළුවන් ඒ තරමින් ඔබේ මනස මිත්‍යාවක නම් තියෙන්නේ මේ කාරණා ගල්පා ගැනීමේද යම්බඳු අපහසුවක් ඇතිවෙන්න පුළුවන් මතකතියාගන්න අපින් මැරෙන මිනිස්සු. දිරණ මිනිස්සු මැරන වෙලාක් ගැන නොදැන. සක් ගැන ොදැන ැක් ගැන නොදන මර දිහ ගැන නොදැන ය නාපට මේ ජීවත්වන පුංචි කාලයට. අර ග්‍රහාලෝකයේ මේ ග්‍රහාලෝකේ අර තරු රටහාාවල පායනීයේේ පායන හන්දේ ඇති අමුතු අමුතු බලපෑම් ගැන හිතේතා කල්ග වන්න කාලයක් නෑ. එනිසා මේ අමා ධරමය ජීවිතයට ගලපාගෙන දහම්සුව විඳින්නට නම්. ඔබ බුදුරජාණන් වහන්සේ වදාල උත්තම ධර්ම මාර්ගයට ඇවිල්ලා. වීරිය වඩන් වීරිය දිවුණු කරනකොට පින පෑදිනම. ි පැදනකොට සතුට ඇති වෙනවා සතුට ඇති වෙනකොට. ඔබබටම මේ උත්තම ධරමමාර්ගේ ඇති ශාන්තිය ඇති සුවය සමාධිමත්්‍යිතක් පහළ වෙලා දැනනමවා ඒ සමාධියතුලින් ප්‍රඥාව උපද බල දෙෙනවා ප්‍රඥාාවෙන් ලෝකයේ දෙස බලනකොට. අනිත්‍යව වූ දුකු අනාත්ම වූ නාමුරු ප්‍රදධර්මයන්හි අවිත් දිින්න ක්‍රියාකාරීක්වය සංසාරයායේ කෙළ වැටහෙනවා. ඒ සංසාරයේ ඒ විදදියට පවතින්නට අවිද්‍යාව තන්හාව කලේසය පාපය අකුසලේ හේතුවෙච් හැඩි. ඇතැම් කුසලයවනුත් හේතුවෙච්ච හටි ඔබට දැකගන්න ලැබෙනවා. ඉන්න අනතුරුව ත්‍රිලක්‍ෂණ මනසිකාරයෙන් විදර්ශනා භාවනාවෙන් නාමුරූ පධරමයන් නැමත සකස් වන හේතුන් නැති කරන ප්‍රතිපදාව සම්පූණ කරලා. තතුරාර සතත්්‍ය අවබෝධයෙන් මගඵල නිවනිින් සෞ කලසුන් නසා සංසාරසාගරයෙන් අතමි දෙන්න. අජාති අජර අව්‍යාදි අමත මහානිවනින් සැනසෙන්න. මේ උතුම් වැඩ පිළිවෙල නොවනුමානහොම හේතුවෙනවා. විශ්වාස කරගන්න. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ මේ මිහිරි ඉතිහාස කත්හාපුවත නැවත සිහි කැඳවලා සග පිරිසට දේශනා කරනවා. නබික්කවේ ඒස ආජීවකෝ ඉදානේම කුලස්ස මංගලන් තරායන් කරෝති. මහනනි ඔය ආජීවකයා. ඒ මංගල අන්තරාය නැත් අංගුවයේ මඟුල කැඩුවේ මේ ජීවිතය විතරක් නෙමෙයි පෙරත් ඒ වැැද්ද කල්ලා තියෙනවා. තදා ආජීවකෝ ඒතරහි ආජීවකෝ හෝසි. එදා ඒ පවුල රබට්තපු ආජීවකය තමයි මෙදාත් ඒ පවුල රැවැටුවේ. තානිිපි කුලානිි ඒ තරහි කුලානයේව මේ පවුල් දෙක තමයි එදත් ඒ විදිහට රැවටුණේ මේ විදියට දේශනා කරල්ලා. ගාතං වත්වා ටිතෝ පණ්ඩිතපුරිසෝ පනාහමේව. එදා ඒ ඉතිහාස ජීවිතයේ ගාහාාවක් කියලා සත්‍ය පෙන්වාදුන් ඒ පණ්ඩිත පුරුසයාලෙ සවපන්නේෙ මහනෙනි මයි මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ මේ සසර සරණයේ ඇති ස්වභාවේ ගැන මහකරුණාවෙන් දේශනා කළා. මේක දෘෂ්ඨාන්තයක් පමනයි, ඒ බුදු සිරිමුව මඩලින් දේශනා කල් ඔබේ මගේ ජීවිතේ මෙබඳු සිදුවීම්. කොතරන්නම් මැද්ද. ඔබ මේ ජීවිත එකී වතාාවක් දනකොට රැවටිලා තියෙන මද. ඔබ කියීදනෙ ක්‍රවටලා තියෙනවද මෙම ගැන හිතනකොට සංසාරය ඇති ආදීනමය බිහිසුනු බවයි සිහිපත්වෙන්නේ යලි කිසිදා කිසිවෙකුට නොරැවටෙන්න්න. ඔබ විසින් කිසිවකු නොරවටන්න නම් කළ යුත් ඒම මේ ධර්මය අවබෝධ කරගන්න එක යම ක්‍රවැට්ටුවොත් එයා රැවටෙනවාමයි කබදා හෝ දවසක ඉතින් එැනිසා වීරියෙන් යුතුව දුක ඉක්මවා යන්නට ලැබිච් අවස්ථාව සම්මා සම්බුද්ධ ශාසනය. විරයේන දුක්හං අච්චේති පඤ්ඥාය පරිසුද්ඥතිී කියන බනපදය දේශනා කරලා මේ බනකත්හාාව දැන්නිමාවට පත්කරනවා. වීරෙන් දුකඉක්මවා යනු ලැබේ ප්‍රඥාාවෙන් පිරිසුදුභාව ඇතිවේ. පිංවතුනි සිත්හි ධරාගෙන ඒ බණපදය සංසාරයේ ජයගන්න යම් කරන්න මේ උදාාර දහමට අනුව හැම දෙනාටම යහපතක් වේවා කැනඩාවේ පදිංචි ප්‍රීතිකාවිමලරත්න මහත්මිය ශිරාන්ද සිල්වා මහත්මා දෙවුණි ලක්්නාා මහත්මිය කියන මේ පින්වත් පිරිසයි මේ මිහිරි ධර්මදානය ලබා දුන්නේ එඇතු බලාපොරොත්තු වෙනවා අගෝස්තු මස්ස දහත් වනදා විසියෙක් වන ජන්මදිනය සමරන සෙනාල් තෙබින්දුු සිිල්වා. ඒත්පුතනුවන්ට ආශිරුවාද කරන්නට ධර්ම දේශනා කරන වා මින්වහන්සට සෙත්පතනවා සිරු දෙනාටම චතුරාර් සත්‍ය අවබෝධය පිණිසම මේ අමා ධරම පරියායි හේතුවේවා කියලා ඒ ඇත්තුවවාශිරුවාද කරනවා. පසංග තුරෝගයෙන් පිරින ලක්වාසිය ලෝවාසය හැම දෙනාටම මෛත්‍රියෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම අපේ රටේ ත්‍රිවිද හමුදාාව පොලිසිය සෞඛතිහන්සේ හැම දෙනාටම සෙත්්‍රාර්ථනා කරනවා. ඒබගේම ශ්‍රියාවිමලරත්න ගුරුමාතාවට විමලරත්න මහත්මාට සාටින් සිල්වා මුදලලාලි මාහත්ම ඇතුළු වර්ග පරම්පරාවිමේ පරලවගේ සිලු ඥාතීන්ට පින් පමුණුවමින් මේ ධර්මදානය අද ලබාදුන්න එඇත්තන්ගේ සියලු සිතුම් පැතුම් පුර පස මෝරණ සඳ මඩ ලක්‍ෂේෂ්ටවේවාගේෙ ලපිආශිරවාද කරමින් පුුණ්ඥානු මෝදනා සිද්ධ කරමු. ඉදංවෝඥාතී නංහෝතු සුකිහිතාහොන්තුඥාතයෝ. ආකා සට්ටහාච බුම්මට්ඩාදේවා නාගාමහිද්ධිකා පු්ඥන්තං අනුමෝදිත්වා චිරංරක්හන්තු සම්බුද්ධසාසනං චිරංරක්හන්තු තුවං සදාති ධර්මස්ශ්‍රවනා නිසංස බලෙන් හැම දෙනාම සුවපත්වෙත්වා ධර්මාවබෝද්ධෙන් සැනසෙත්වා කෙළඹමාශිරුවාද කරනවා අභිවාදන සීලිස්ස නිච්චං වද්ධා පචායිනෝ චත්තාාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකංබලං ආයුවාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්දිමේමච්ච අත්හෝ නි්බාන සම්පත්ති ඉමිනාතේ සමිද්්‍යතුූ සාධෝ සාධහෝ සාධෝ ඉරිදා සිත්නෙත් අසපුුව ධර්මානු ශාසනාවයි අදත් ඔබට සමීප කළි ඒ උතුම් වූ සමාධිමත්ති දක් ඇති කරගන්නට මේ ධර්මානු ශාසනාව හේතුවේවි ඒ සඳහා අපත් සමග ඉරිදා සිත්්නෙ තසුපුුවතුළින් ඔබේ සිත් සූපත් කරන ගර දේශකයණන් වහසේ වූ පෝචනිය වන්දනී බලංකොඩ රාධ ස්වාමන් වහන්සට නි දුක් නීරෝගී දිහිර් කායි ශ ුතුම් වූ ධර්මාාවවබෝධය ප්‍රාර්ථනා කරමින් කෙටි විරාමයක් ලබා ඉනික්බිති ධර්ම සාකච්ඡාව සමගින් එරිදා සිටන තසපුය අපි නැතමන ගැසෙනවා නැදෙන්න්න නෙත් සමග ඉනිරිදා සිතනය තසපුූ සමකයෝ අයිබෝවන්න අපි නැවතත් ඉරිදා සිත්නය තසපුූ සමඟයි සම්බන්ධ වන්නේ ඉරිදා සිටනය තසපුූයේ ධර්ම සාකච්ඡාවයේ ආරම්භ කරන්නට සෝදානම්පන්නේ. අද ත අපට මේ උතුම් වූ ධර්මඥානය ධර්ම දේශනාව තුළින් අපට වැදගත් ධර්මකාරණාවරසක් හිතේ තැන් පත් කරගන්නට අවබෝධ කරගන්නට අනුශාසනාව සිදු කරන්නට නිද සිතනිතසුපුර අපේ ගෞරවනී ආරාධනයෙන් වැඩම ආවදාළ අපි පූජනීය බලංගුඩනවාද ස්වාමිණහන්සේව සිද්නිතසපුුව ධර්ම සාකච්ඡාව වෙනෙන් නැවතවාරයක් හොත්ම ෞරවයෙන් නමස්කාරප පූරකව පිළිගනු ලබනාා අවසරයි ස්වාමින්න් වහන්ස කුසල් සිතක් මතුවන වේලාව තමයි ජීවිතයේ උතුම්ම වේලාව එවගේ අපේ හිතේ පීරය පිල්බඳනැත ධර්මයට ඇති වීර්ය උත්සාහය ඒවා අපි කොහොමද වැඩිවර්ධනය කරගන්න මේ කාරණාවද ස්වාමින් වහන්සේගේ දේශනාව තුළ අපටස්සන්නට ලැබුණ මංහිතන්නේ අපි ශ්‍රාවකයන්ට ජීවිතයට තවත්ත වාසනාව මේ උතුම් වූ බුදුබනාහන්නට ලැබීම ඒ තුළ හිතහික්මවා ගැනීම එවගේම විශේෂයෙන්ම අකුසලයටට නැමුර වුණු හිතාක අකුසලින් මුදවා ගන්නටත් වීර අඩු හිතක් වීරය ඇති කරගන්නටත් යදේශනාවන් නිවහල් වෙනවා සමහරුන්ට කොතනින්ද මේ ධර්මයට ප්‍රවේශවන්නේ කියලා යම්යම් ගැටලු ඇතිවුණු අවස්ථාවන් හිදී මෙ දේශනාවක්ෂ්‍රාවනය කළොත්තෙම මට මේ මොහොතේ පටන් ධර්මයට එන්නට තිබෙන හැියාව කෙේ දැ ඕනට හොඳින් වැටහෙනවා එනි සෛහිරි ද සිදනි තසුපුුවහන්නට ලං කවි බහුක්තර පිරිසක් නිත්‍රාවක පින්නතුන් බොහොමත්ම කැමැත්තිෙන් ුවොමනාවෙන් උනන්දුවෙන් එක රශී සිටිනෝවා එස්සෑම සසිරු දෙනාාව පෙන්ුවෙන්ම අපේ ධර්මසාකච්ඡාවයි ආරම්භ කරන්නට බලාපොත්තු වෙෙනන්නින්. ස්වවිණහන්ස ඔබහන්සේ දේශනාව තුළ වීරය සම්බන්ධව ආරම්භේදී වැඩි වශයෙන් කාරණා දේශනා කරන්නට යෙතුන ම අද ධර්මසාකච්ඡාව ආරම්භ කරන්නට ඔබහන්සට ආාධනා කරනේ ඒහා සමගාමීම කාරණාවක් පැහැදිරි කරදීමක් අප සිදුකරදින ලෙස ඉල්ලමින්. ස්වාමීන් වහන්ස වීර්ය කියන ස්වාමන්හස සිතු විල්ලක් ද චෛතසිකය අදද අප අපේ ජීවිතය තුළ වීරය වඩන්නට කායික ශක්තියක් අවශ්‍ය දැහෙම නැති නම් අපි වීර්ය සඳහා ජීවිතය සුදුසු කාල ප්‍රාන්තරයක් වයස්සීමාවක් අවශ්‍යයි කියල යම් කෙනෙක් හිතුවොත් එහෙමෙක් තමන්ගේ හිතේ ඇති වෙන වැදගම්මකට නැති වටිනාකමක් නැති සිතුවිල්ලක්ද වීරයනු සිතුවිල්ලද චෛත සිකැදධදී කොට ගත්තු මේ කාරණා පැදිලි කරලලා අදසාකච්චාවට ආම්භයක් ලබාදන ලෙස බහොත්ම ෞරවෙන් ඔබහන්සේට ආරාධනා කරන ස්වාමිනාාස. අද සිටිනෙ අසපුුව ධර්මසාකච්ඡහාාවට සබන්දෙන අතිපූජනීය මහා සංඝඩත්න නවසරයි පිංවත්වරුණෑ තුළු ශ්‍රද්ධාවන්ත හැම දෙනාටම නිදුක් නිරෝගකිසුව දර්ඝායිශ ලබේවා කියල මම පළමුකොටට ආශිර්වාද කරනවා පින්වත්වරුණ බුදුරජාණන් වහන්සේ නම් වූ අසහායි ශාස්තෘන් වහන්සේ ලෝකට දායාද කළේ ජාතිකුළමල බේදයකින් තොරව කාටත් ජීවිතයට ගලපාගත හැකි උත්තම ශ්‍රේෂ්ට දර්ශනයක් ඒ ගැන්වීමටයි අපි ශ්‍රී සද්ධරමය කළ කියන්නේ වරු ඒ ධරමය ජීවිතර ගලපා ගැනීමේදී අවශ්‍යම ධර්මතාවයක් වන්නේ වීරියය වීරය කියනකොට සාමාන්‍යයෙන් කායිකව ඇති ජවසම්පන්න බව හැකියාවත් වීරය කියලා අදහස් කරනවන්නමුත් ඒ කායිකව ඇති ජවසම්පන්න භාවය සහ මානසිකව ඇතිවන ශක්ති විශේෂය හැකියාව අතර යම් වෙනසක්තියෙනවා වීරිය කිව්හම චෛතසික ධරමයක් වරුණ. ඒ චෛතසික ධරමය කුසල් සිත්වලත් යදෙන අකුසල් සිත්වලත් යෙදෙනවා. කුසල් සිතගේ එදනකුට කුසල වරිය කුසලවීරය කියයනවා අකුසල් සිත්තකය දෙෙන්නේ අකුසල වීරය. අකුසල වීරය දුකටම හේතුවෙනවා. ඒ අකුසල වීරය නැතං අකුසල් දහම් කිරීම පිස ප්‍රාණගාතාතිීදෑ සිද් කිරීම පිණිස කෙනෙක්කු ගණුලබන ප්‍රයත්නය උත්සාහය සැලසුම් කිරීම. මේ දේවල්වනින් අකුසල වීරය වැඩෙනවා. ඒ අකුසල වීරයට සරේ අකුසල වීරය වැඩෙන අවදියයේ ඇදිවරුණ. කෙනෙකුගේ කායික වීරියය ජවසම්පන්න භාාවයක්ත් යව්වනත්වය මේ මත් තිමුණොත්ති මිතාම බලවත් අනතුර සිින්ද කර ගන්නවා. නිරේ වැටන මට්ටමටම අකුසල් සිද කර ගන්නවා ඒකුසල වීරයසාහ කායික හයිිය එක තුනාට පස්සේ. ඒවගේමවරුණ කුසල වීරයසාහ කායික සවිය මේ දෙක එක තුනාට පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධය නැමැති. ඉතාම අපහසුවෙන් ලැබිය ුත්තු ශ්‍රේෂ්ටම උත්තමම සැනසීම ලබනවා. සංසාරෙන් අතැමිදීමට තේතුවෙන්නේ මේ වීරියන මැති චෛතසේකය. එතුකොට වරුණ ඔබ හල තියෙනවා මේ අමා ධර්මය තුළ සම්මාවායාම නමින් කාරණයයක් ගැන බුදුරජාණන්හන්ස දේශනා කන සත්තිස් බෝධහි පක්ෂික ධර්මවල. එ සම්මවායාමය කියන්නේවරුණ මෙනම වීරයට නම. ඒකඇන්නේ සැබෑම වීර්ිය කියනෙකුමක් ද නූපන් අකුසල් දහම් උපදවා නොගෙන සිටීමට හැති හැකයා. එක බරණ ලෙසි වැඩක් නෙමේ. එකැන් මෙතෙක් එප දෙලා නැති අකුසලයක් නූපදවාගෙන ඉන්නවා කියන්නේම ඒ ්‍රාවක්‍ය ධර්මමාර්ගේ හැඳිය ඉන්නවා කියනෙකයි. දැන් දවසින් දවස දවසන් දවස මේ හිතේ ක්‍රියාකාරයත්වය බන්නකොට බරුණ විවිධාකාරදය ඉල්ල නොමේ හිත. ඒ ඇකිහිම තමයි විධ අහරමුණුඉල්ලනවා. රූපාරම්මන ශබ්ධාරම්මන මෙවා නිරන්තරයෙන්ඉල්ලනවා. රූපහෙ ඇලි ශබ්දය ඇලි, න්දේරසේ පොට් හැබේ අලි වාසය කරන්න තාම හිත ගැමතිවෙන්නේ. එතකටවරුණ බොහෝසයින් සත්වෙක් රෝප ශබ්දාදීන්හි ඇලනකොට පහලවන්නේ කුසලයක් නේමයක් කුසලය. ඒනම් ඒත් සමගැතුවේ නක්කුසල වීදය. ඉතින් එනිසාම කුසලවීරය කියන කාරණය දිගට අඳවා ගනීමේදී ඉතාම වැදගත්තයනෙ සත්තර සම්යක් ප්‍රධානය නූපන් නකුසල්ම මොන හේතුුවකින්වොත් උප උපදවාගන්නේ නෑ කියල කෙෙනෙ කෙක්මය වනම්වරන. අපිතු මේ මෝති පටනන්නරු. මේ මූති පටන් යම් ශ්‍රාවකය කෙක්ම නොත් මම මගේ ජීවිතයේ මෙතුවක් කට නොගත් කිසි මා කුසල්ලයක් මින් මත්තර සිද්ද කරන්නෑ කෙලා පේතම තාව යා අවුරුදු දහයකින් ජීවිතයෙන් අව සමුගන්ව කියලා. ඒ වෙන කොටත් සෑහෙන්න තරමකට මේ ධර්මමාරගේ දිවුණු කෙනෙ කැඩර් දමයා ජීවිතයෙන් සමුගන්නේ. ඒවගේ මරුණු අපේතම කෙනෙක් එනවා මම මෙතෙක් හටගෙන තියෙන සියලු කුසල් දහම්. කෙසේ හෝ පවත්වනවා. කක්වොත් පිරිහෙන්ෙන දෙන්නේ නෑ. මු දැමේ ධරමේ ශ්‍රබනය කරමින් ඒ පුරුදු කරමින් අපිත්ම කෙනෙක් දසගට. පැපැ භාගක තරමේ ඇනිහට ාබනාව කේදෙමින් කටයුතු කරවා කියලා. A ශක්තිය වනත්වරුණ, වർදු පහක් දියුණු කල්ලා යාදවරදු පහකිින්වරුණුත්, සෑහන තරමක දරමමාගගේ දියුණ ච්ච කෙනෙ ඩඩ ජීවිතෙන් සමග. ඒකට න්න අදහි මේ සිතනේ සුව ධර්මසාහ කචහාව හාගන දලා එක් නක් ේතනවා. මේ මුහතේ පටන්, මම සංසාර ගමනි නොේෙක් තැන්වල නුවෙක් විඩිය දුකට විපතර වැැටුන නොගිය තැනක්නෑ නොගේ විරූ තැක්නේ නොලැබූ සැපයක්ක්නේ නොලබූ දුකක්නේ. ඉතින් මෙවන් සසර ගමන කා ආදුනිිකව ආගන්තුකෝ මට ලබන්න කෙලා මුතු සැපයක් නෑ. එනිසා බුදුරජාණන් වහන්සේ තම්යි මගේ ශාස්ටවන් වහන්ේ ඒ සාස්ටවන් වහසේ අප්‍රමාණ කැප කිරීම කලායි මේ ධර්මමාරගේ මට මතු කල්ල දුන්නේ. අන්නේම කල්පනා කලවරුණ ඊට පස්ස හිතනවා? මම මේ මොහති පටන්. දවස්සකට එකක් බැරි වුුණ. සතියකට එකක් බැගින් නූපන් කුසල්ලයක් උපදවාගන්නවා. එහෙම බැරුවන් මම මාසකට එකක් බැගින්, නූපන් කුසලයක් උපදවා ගන්න මම කටයුතු කරනවා. අලුතෙෙන් නූපන් කුසලයක් ඔමිතෙක් නූපන් කුසලයක් උපදවාගන්නව කටයුතුගන්නවා කියලා ඒ ්‍රාවක්‍යයක් තරයේ අධිෂ්ඨාන කරනවා මේ මහොතෙබට. ඒ අදිෂ්ටාන්ට අනු ක්‍රියා කලොත් එයායට අවුද්දක් යනකොට වරුණෑ. එ මේ අද මේ මොත්තව වෙනකට නොතිබිත්තය ගුණ ොලහකින් ජීවිත ලස්සනරන්න ලැබෙන. සංසාර ගමන ඒකත් මොනතරම් වටිනවාද. ඒ අතුකට අවුන්දකින් කලුරිය කලොත් මේ ොත ඇති ගුණ ධනම ොහ අලුතතිෙන් පොදවා ගත්ත ලස්සන සොඳරුහදවතක් ගැදගෙන කටට තමයි ජීවිතය සමගන්. ඒහම තමයි වරණ බුදුරජාස හිතන්න කර දේශනා කළි. ඒෙම නොහිතා කවදාවත් මේ දුක ඉක්මවායන ලැබෙන්න. ඒළඟට බරුණ ඊළඟ වැදගන්නම කාරණය. පරුණ හප ප්‍රශන ඉතා වැදගත්. මෙතිෙක් හටගෙන තියන කුසල්දාහම්? පැවැත්වීම කියන කාරණය මේ හැම්ම තැනකම් වැදගත්තිෙනවා. දැන් අද යම් මේ මොතේ ඔබ මාදයම් සීලයක පිරිලා ඉන්නවනම්වරන. ඔය සීලේ හෙට වෙනකො ඉළඟ දවනොට පහිලා යනවනං එනම් අපි අන්නේ අඳුර බලා අවර බලා. අද වෙනකොට තියෙන හොඳ හිත වන ගෞරවය අද වෙනකොට තියෙන සීලය මේ මොහොත තියෙන ශ්‍රද්ධාව, අඩ්ඩුම තරමින් මේටික වත්ත්‍රක ගන්නවනිවරුන්. අඩුම තරමින්. ද මේ මහොතේ මේ අහගනන ්‍රාාවකයන් හිීතතුල උතුරායන ්‍රද්ධාවක් තියවනවරුණ. මීටික වත්්‍රක ගන්නවනි මැරණකං අඩුම ගාන, ේටික රැකගන්නත් සෑහෙන තරමග වීරයක් අවශ්‍ය. ඉතන් එනිසාවරන වීරය කියන චෛතක ධරමයක් කුසල්ල ක ල් සිත්වල දෙන්ට පුුවන් ුසල් ල් ත්වල ද ීරිය ුසල් ත්ත එදන ීරය අපිමදැදි ගේ කරන්නේ බදුරජාණ වවා යන දනවාදාල ඒමයි සතර සමයයක් ප්‍රධානය නමින් දේශනා කල ඒ දවුණු ග ගත්ව ේ ශ්‍රාවකය. ඒකාන්තයෙන් මෙතෙක් ුණො ලැබූ සැසීම ලබනවාමයි.ස්වමහන්ස බොහන්ස සේපත් කරනවා සේම දෙ අපිට කුසල් සිතක කුසලට නැඹුරුවුණු වීරයක අවශතාවත් තිබෙනවා. හැබැ අපේ සමාජයේ දිහා බැලුහම් අප දිහා බැලුහාම වැඩි වශයෙන් අකුසලයට නැබරුවුණු වීරයෙක මයි හිත පෙළඹෙන්න්නේ ස්වාමින් වහන්ස. වාදැන් අපි වචනයට කිව්වට සැබෑ උත්සහයක් බොහෝවෙලාට දරන්න නැහැ. කම්සපා අතහරන්න උත්සහදරනවා අඩුයි නැත්තම් බයි අපියඒකට හේතුව මේ තියෙනදේවල් අතහරින්න වේවි කියලා. සොයිහසේද සමහරිතාඟෙන මේ දෙක්කම යම් සමසේතියාගෙන කියන්නේ අකුසල්ලයට නැත අකුසලයකි අපි ප්‍රධාන වශයෙන් මෙම හැදනුවාට දැ සාමාන්‍යෙන් අපි කරන ලෞගක ජීවිතය ගත කරන කටයුතු දිහා බැලුවහාම එහි බහුතරයක් අකුසලපාක්ෂිකව ගොඩනගෙනවස්ථාතමයි අපිට සාමාන්‍යයෙන් විග්‍රහ කර බැලූ හම පේයිෙන් නිස්වාමි වහස. ඒත් අත්ත්වය තුළ, නැතන් රාගදවේශ මෝහ මේ මතුව නවස්ථා තම අපි බහළලබෝ දකින්නේ. මේම යටපත් කරන්නට ඒ සඳහා යොමේ නවස්ථා යටපත් කරන්නට වඩට පවත්වාගෙන යම තම අපි දකින්නෙස්වනාසදන් සමහරතන මේ දෙකම තියාගෙන කියන්නේ. අපි නිවන්දකින්නට නැම් කුසලයන් වඩන්නට වීරය වඩන්න ඕන. හැබැයි අපේ මේ අකුසලය තියාගෙන අකුසලකන්නේ සාමාන්‍යයේ ජීවිතය කරන කටයුතුත එලෙසිම්ම පවත්වාගෙන යෑම්. ට බාදාවක් කරග යුතු නැහැ කියලා. එහෙම අපටම දෙකම පවත්වාගෙන මේගේන්න පුළුවන්කමත් තිබෙනවාදස්වාමන් වහසම්බඳරු නැතම් මෙතනින්යායක් ුසලියට නැම්බරුවුණු යම් චෛතසික තත්වයන් සම්පර්ණයම මුලින් උපුටාදමට අපි උත්සාහදර යතුද. ුදුරජාණන් වහන්සේ බදාරෙනවා ආලේ රාමා කුහෝයම් පජා ආලේ රතා ආලේ සම්මුදිිතා. මේ සත්ව ප්‍රජාව කියන්නේ යන අන තැන ඇලෙන සොභහමින්යුක්ත කාමකත්වේ මගේ කරන. හාමයිම මුසපත්වන පිරිසක් සංසාරගත සත්වයාගේ පොදුමාන්සිකත්වේ එයයි. ඉතින් බුදුරජාණන් වන්සේහිම දේශනා කරලා තමයි. මේ උදාර ධර්මියත් ලෝකයට දේශනා කන එහෙම වනත් මේ පිරිසාතර මේ ධර්මමාර්ගගේ දියුණු කරන්න පිරිස් ජන සමාජෙක්ට පහල වෙනවා මිනිස් වන්සේට එක්කතු වෙනවා. ඒ උතුම තමයි දිනෙක මහරහත්තන් වහන්සලා වෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා බවට පත්තු වෙන්නේ. ලෝතුරාබුදුරජාණන් වහස ලෙසේ තෝම දුල්ලබො මේ ෝකට පහල වෙන්නේ ඉතිංවරුණ කුසලයා යකුසලයායි දෙකම අල්ලගෙන. කුසලේරසයත් අකුසේ රසයත් හොය හොයාගල් ලනං කවදාක්කවත් මේ ගමන චතුරා සත්‍ය බෝධෙන් අවසංකරන්න ලැබෙන්න්නේ නෑ කොහොත් හම කෙනනකුගේ ජීවිතේ බලවත් වෙන්නේ අකුසලෑ. අකුසලයායි කුසලෑ දෙකම ජීවත් කරවන්න හැදුවත් දෙකටමමාවික්ෂ දෙන්න හැදුවොත්. අකුසලේ අහර ගණ ශක්තියක් නැතිවුණනොත් එයා ජීවිත බලවත් වෙන්නේ අකුසලයා හේතුෝ තමයි. සංසාරි සෑහින කාලයක් අකුසලීමම නැහැවිී අකුසලයේම ගිලි අකුසල රසේම හොය හොයා සත්වයා නිරායාසයීට ඇැබැයි වෙනවා. එක තමයි ස්වභාවේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ වීර චරිතාපදාන අධ්‍යිනය කරදන්නි පැදිල් වෙනවා. සමහර රහත්තන් වහන්සල බරුණ සෑහින කැපකිරීම් කළ අන්ත දුක්විදර තමයි අරහත් පල විමුක්තිය ලබන්නේ. ඇබැ සංහර ලොකු පික් එක තමයි එන්නවරුණු. ඒ උනත්තර අකුසල සක්තින් කඩාගන්නව කියන එක රාගේ දේශය විවිධ විදිරහටගන්නවරුණ. තැ කවරුහරි කෙනෙක් අකුසලේ යන්තමින් හෝ සාධාරණය කරලා තමන්ට අකුසලේ ජයගන්න බැඩික වෙනම ක තාවක් කරුණ. අකුසලෙ ැබ්බෙ වෙලා ඉන්න අය ඉන්නවල් ලෝකේ ෝ පවකම්මලට ඇබමේ වෙලා ඉන්නවා. ප්‍රශ්නයතිීන් වරුණ එක සසාධහරණය කෙන්වා. මේ අකුසලයක් කියලා දකින්න නෑ. මම මේ අකුසලේ ජයගන්නූ නිකන අදහසක් නැත්තන් එකකි තෝම් අවධානන්ස්වභාව සිතිවිල්ලකින් හෝ අකුසලියය සාධහරණය කන්නවන. අපි මේවත් අතහැරල බෑන ඒ එකකත් කරන්නනනි මේගත් කරන්න ඕනනි කියන තැනහිවා කියෙන ඉතාම අවදාන. හිතේ සොභාවය තමයි අක්ුසල රසේ හොයාගෙන යන්නේඒක හැයි යා ැගත් ොත් ස්්‍රාවකයම් මේ අක්කුසයකට මගේ හිත බුදු විදිට එබයි වෙලා තියෙනවා? මං කෙලෙසින් හෝ මේිය සුභාවයෙන් හිත මුදවාාගන්නට ඕන. ඒ උදසා කළ මනාදේ මම කරන්න ඕන කියනස් තැන ස්්‍රාවකයන් න්නො හිටිය ොත්තේම ඉතාම අඳුරකට තමයියන්නේ. එනිසා. ත්ස්්‍රාවක හැම දෙෙනම සිහිපත් කරන්නට මේ වගේ මොත්තක අම්මුතුවෙෙන් මේ අකුසලිය ජීවත් කරවන්න අක්කුසලට ආාව ඩන්න මී ලස්සන මිනිස් ජීවිතය කැප කරන්නේ පා බුදුරජාණන් වහන්සේ සරණගිය වෙලාවේ දර්මය මුණ ගැච්ච වෙලාවෙේ ලස්සන ිනිස් ජීවිතය මුණ ගහච්ච වෙලාවේ පිරිසදු ධරමයකුත් කන්දකෙන් හන්නලබෙන වෙලාවේ කිසි සේත් මඔබ අකුසලිය දැන දෙන පෝෂණය කරන්න එපා කොහොමත් අපේ ජීවිතයේ හැෙන හැ පැත්තෙන් අකුසල් සිද වෙන. කට ඇරියොත් බහෝසයන් අකුසැලයක්ක් සදවෙන් ඒම මට්ටමක අපි දැන් ඉන්න එක පිළි ගන්නනිවරණ නිහතමානීව ඒවගේම වරුණ දැන් අපි බොහෝසයින් ඉන්නේ මානසික වශයෙන් ගත්තොතින් මේ සිතිවිිල් ඇසිල්ලකින් අකුසල ඇදිල අනස්වභාවේ. ඉතාම නිමේෂයකින් අප අවසන්න පුළුවන්ද බේදවරුණ ඒමස්ස ළුවන් අපි අවසන්න පුළුවක්. රූපාරම්යකින් දෙකින් පි වැදල බැදලා. දවස් ගානක මත්තකේ ක අපියු හිරකරන්න බේදවරුණ තාම පුළුවන්. ඉතිං එහෙම මානසක මට්ටමක් තියාගෙන ඇයි තබදුරටත් ඒ රසේ අගේ කරන්න ජීවිතේ. ඉතිං හෙම හිතන්නන්නේපා බුදුරජාණන් වහන්සේ හිතුවනෑ ස්්‍රාවකයන් වො දිරිමත්තලේසෙන් නොසිතන්නට. එනිසා පින්වත් හැම දෙනාම බුදුරජාණන් වහන්සේට කරන. අසීමමිත ගෞරවයක් ලෙස මම අකුසලයෙන් අතිමිදීම පිණිස උත්සාහාවත් වෙනවා කියන සිතිවිල්ලි හැමදාමින්න්න. රුන් අදවුණනාට පසිහිතුුවත් කෙනෙක් උදේ පාන්ද අධවෙච්චකම අද දවසනම් ම කිසිම අකසල්යක් සිතින්කයින් වචනයෙන් සිද් නොක ජීවත්වෙන්න ම ත්සාහාවත් ඒත් ඒකල් අදවරුණ සැබවින්ම බුද්ධ පෝජාව. බාන්ග උතුන්හසර කන උදාාර පූජාව. ඊළඟට කෙනෙක් වරන අවස්කාලේ නිදිහානට ගිහිල්ලා අවදිවෙච්ච වෙලාමින් දන් පැයින් පෑමිනි කරනු. අපිතුම ගහෙමත් බැරිවුණනා කියලලා උදේවරුව ම කොහොමද ගටියතු කළේ තමන් ගැනමී ප්‍රතිවේක්ෂා අශ්‍යයි. ම අද උදේ සෑහැන තරමක යෝනසවෝ මනසිකාරයක් වැඩවා. අකුසලේ ජයගන්න මමුස් සහවත්ව වනා කුසල් දහම් ැඩුව අද ම බුදු ගුණසේ කලා මීවිදිට කෙනෙක් හිතලා මම අද බුදුරජාණන් වහන්සේ වදාල ධර්මමාර්ගේ ගමන් කරන්න ගිහිස්්‍රාවකේක්නගේ මට්ටමින් පැවිදදක්නගේ මට්මින් කටයුතු කලා කියන. ඒ සතුට සොම්න්නස ප්‍රීතිය ඇතිකරගන්නව කෙනෙක් වරන. ආන්හිම ඇතිකරගත්තවොත් ඒ සුපිපි සුවන්ද මලක් බුදු සිරිපාහිස පූජා කරනවා වගේ. බුද්ධ පූජාව. රනම එක කාරණයක් කියන්නම් බුදුරජාණ ප්‍රදේශනා කරන ධර්ම හයක් තිනන කෙනෙකුගේ ජීවිතේ කනුහ නච්චිරස්සේවරු නචිරස්සේව කියන්නේ ඉතාෝමික්මනින් කියනෙක්. එකන බුදසාාසනයේ නචිරස්සේව කියන වචනේ පාවිච්ච වෙන්නේ වැඩි කාලයක් ගන්න කල්මරන්නේනෑ පරක්වෙන්නේ නෑ.. වහා වහන්නහරි වහා වහා මහන්තන් වේපපුල්ලත්තනම් පාපනනාග. රුණු ේපුල්ල කියන වච්චනය මේ ධරම මේ පාවච්ච කරන්නේ විපුල බව සු ේෂ්ට මවුලාර බව දිවුණුව මහාලාබේ මහන්තන් වෙපුල්ලත්තන්ගේ පොත්පරුණ කියන්න බෙරි තරම් මහත් විශාල් සැනසීමකට පාපුුණති ය පැමිණෙන මොන පිළිබඳුවද මේ උදාර ධර්ම පිළිබඳව ධම්මේසු එතන වර්ණ දුරජධන දේශනා කනවවා ආෝක බෞුලෝ චහෝතය කෙල වච්චනය. ආලෝක බෞුල්ලෝ ආලෝකයේ බෞුල කල්ල ජීවත්වේෙන ්‍රඥඥ ආලෝකේ මහුල කල්ල ජීවත්තයෙන. ක්ඥයාලෝක හල කරමින් ජීවත්යෙනවා ඉල්ලඟ කාරණනම යෝග හුලෝ මේ ධරම යෙදෙමින් භාවනාවේම ඇලීවාසය කරනවා. මේම කේපවාවරන්න කැෙපුටි තැන ොළුවන්නේ මේ හද කලාවක ඩගල්ලා සාමාන ජීවිතෙන් අයින් වෙලා කරන නිහඬ භාවනාවක් කියෙල් ඒකම නෙම වවරුණ මේ කියන්නේ. හැම වෙලාකු මේ කාරණය අවධාරණය වෙන්න ටෝනි ඉන්න තැනගේ දං ඔබ මේ ධමපුොර්දු කරන්න. ඉලකට බවුණාර වේද බහුලෝචහෝත සතුට බහුල කෙනෙක් වෙනවා. ඒහන තේරන දවරන මේ දම කියන්නේ ධර්මාරයහි කියන්නේ අන්ඩා අන්ඩායන එකක් නෙනේ කියලා. වේද බහුල්ලෝ හෝති, තුට්ටි බවුලෝ හෝති වේද කියනවරුණ සතුට නමක් මේ පාලිින් භාෂාව ේද එතුව වේද හෙවත් සතුට බහුල කික් කෙනෙක් වෙනවා කියනවා මේ ධර්මමාරගි දිරි කියන කියෙනා. ඊළඟට වරු අසතුට්ටි බහුලෝ හෝතති මේක විශේෂ කාරණය අසන්තුට්ටි කියන අසතුට මොගද අසන්තුට්ටි කියන්නේ අසතුරට. අස අසතුට බහුල කෙනෙක් කෙනවා කියන. එමක් පිබඳු මේ බුදුරජාණප දශනා කරන්න ඇත්තේ. අසන්තුට්ටි බහලෝ කියනවරන කුසල් දහම් පිළිබඳව කොච්චරවත් ඇති වෙන්න නෑ යාට. ඒන්නේ දැන් ඇතිීම කුසල් දම් කියල සතුට වෙන්න නෑ. සන්තුට්ටි බහුලෝකිවත්තරුණ යා සතුට බහුල කෙනෙක් කෙනවා. හැබයි මෙතන කියනවා අසන්තුට්ටි බහුලෝ එයා අසතුට බහුල කරගත්ත කෙනෙක් ඒන කොච්චර කෙරුුවත් මදි කියලා කියනවරුණ. සාමාන්‍යෙන් අදහාස සමාජි. ඒ කුසල් දහම් කොච්චර සම්පාධනය කරත් තේ ශ්‍රාවකයාට මදි. අන්න අි නසන්තුට්ටි බවුලෝග නේදරන. ඊළඟට අනි කිත්ත දුරෝ අනි කිත්ත දුරෝක කියනවරනු ොනම හේතුෝකෙන් වගේ වී අතහරන්නේන. මනම හේතුෝකින්වත්තරුණ. ඊළඟට උත්තරින්ජ පතරේතයේ වී ඉදිරට අරගෙන ඔන්න ටික තිර වරන වැඩිකාලයක් යන්න කලින් මේ මා දහම සැස නො ශ්‍රාවක. පලන්නතින් මේ අමා දහමමතරම්ම ජීවිතර ළඟබව වෙලාට අපිට හඳුනාගණට බැරිවෙලා තිබෙනවා. මයිතන මේ වගේ දේශනා ස්්‍රවණනයකිරීමෙන් අර සදධර්ම ස්ශ්‍රවනයකින් උතුම් ගුණේ ඇතිකර ගැනීමෙන් අපට මේ ධර්මය කොතරම් තදිින් ළඟට දැනවාද හිතර දැනවාදේ. තුළ නිමගනවීමෙන් ලැබෙන සතුෘටිය පිළබඳව අපිහිතේ කොච්චට පැහැදීමක් ඇතිවෙනවාද. එ සඳහා කොතරම් යහපත් වීරයක් වඩනට හිත පෙළම්බෙනවා. ස්ොවනාන්ස දැන් සහරෙන මම අමුතුුවෙන් වීරිය වඩ අවශන හැ. මම, ධර්මමාර්ගෙනරණ කෙනෙකුට සහයෝගයක් ලබාදුන්නවා. ඒක ප්‍රමාණවත් වීරයක් මට කෙර දැ උදහරණයක් සණන්ස් අපිටත් සීපත් කරලා තිබෙනවා ැ ඔබතු මාලා අමුතුුවෙන් මහන්සිකන්න ඕන්නේෑ ධර්මේනිියලෙන් ඔය කරන ටික මැති කියලා. ඒ ගැනේ දෙං අපික් තව කෙනෙකුට ධර්මමාර්ගියයට එන්නට මෙවැනි වැඩසටහන් හෝවේවා පින්ංකමක් හෝවේවා කුමන හෝ ඒ ආශත්‍රිතවසිදු කරන්න වූ ආගමික වැඩසටහනකින් පෙළඹවීමක් කරනවා. ඒතුළ රැස් කරන කුසලය අපට ධර්මය අවබෝධි වන්නට හේතුවේවා කියලා මේ ඒක ප්‍රමාණවත් කියලා, අපටම සසිපත් ක ද සි ොස්වාම ස්වා ේ පිළ මදවත්ව හන්සිි ද ගටක මති සඳ. අපේ වීරය අපි වැඩිය යුතුආකාරය මෙසාහ මේේම් දෙං අපට ප්‍රකාශ කරනොයි ප්‍රකාශයත්යෙක් ඔය කරන පින්කමත් එක්ක ඕගලන්ට අලුතිං වීරයක් පඩ නවශවවින් නැහැ. මේ කියන කාරණාවත් අතර යම් ආකාරය ධර්මමාර්ගේ ඇහිරීමක්ද වෙන්නේ ධර්මමාර්ගේයටීමටේ ප්‍රමාණවද කුම අධස්මිනාන්සමය. පින්ංවත්වරුණ ඒ ශ්‍රද්ධාවන්ද පිංවතුල්ලා වරුණ කරන ඒ. ආයතනී විසින් සිද්ධ කරන ඒවාගේ දේවල් අගේ කරමින් ඒ වගේ කතාවක් කියනවා ඒක ඇති වැරද්දක් නෑ. ඒ කළන් ධර්මයලබාදනවා ධරම වැරටහන් කරනවා ඒතුල ගලන්ගේ ජීවිතුලට යමක් ැබෙනකොට සතුට හම කියනවන ඒක ඇති වැරදක්න අපිේ කන ෝදමවා හැබයිවරුණ අපේ වීරිය මනන්න අපට බෑ ඒඇ අපිට කබදාවත් මේ වීරියය දැම්ම සෑහැන කරමක වීරියයක් ගත්තා කියලා දැම වීර. ම තැනක ඉන්නවා කියල කියන්න මොනවාද තියන ශාක්ෂි. අපි උන්දේ හවා බුදුන් වැන්ද පමණින් සතියකඩ වතාවක්කෝ දවසකට හැමදාම දම්පූජා කළ පමණින්. හැමදාම බ්‍රක්්මචාරිී උපසම්පදා සීලයක් සම්පාධනය කළ පමණින් වීරිය සම්පූර්ණ කලා වෙන්නෙ නෑවරුුණ. ඉලගටවරු හැමදාම මුළු දබසේම යෝනුසව මනසිකාරය ඉඳපු පමණින් වත් මේ වීරිය සම්පූර්ණ කලා වෙන්නේ නෑ. කාමං ඒකාන්තෙන් තචෝච නහරු චාට්ටිය ජාවසිස්සතු. පසුස්වොතු සරේ මන්ස ලෝහිතා අන්්‍යේමයි දේශනා කළේ මේ ශරීර කූඩුවේ ඇටලේ මස හර වවෙෙන්වෙන් වෙලා ඒවා මහපොලොට වැගිරිල්ලා නොපෙනී යන මට්ටමට යටට සැකිල්ල විතරක් පේනමට්ටමටම වීරිය කරන්න ඕනි මොකද දෙක් ඒ දක්වා තමයි මේ ශරීරයේ පනකෙන්ද රැකිල තියෙන්නේ. පනකෙන්ද රැකිල තිය මට්ට මෙනකම වීරය කළ තමයි. අපි දකින්නටඕනි මේ වීරයෙන් අපි ැබ ප්‍රතිපඵලයෙකුමක්ද කිය. ඉතින් එනිසාවරුුණන අපි මේ ගනුලබන වීරිය ප්‍රමාණමත් නං. ඒ කාන්තෙන්වරුණ අපට ඒ සඳහා සාධාරණයක් මේ ධර්ම මාර්ගින් ිෂ්ට වෙනවාමයි. පංච නීවරණයන් දබන්න තබන්න ඒවත් කරන්න හලු කරන්න. සංයෝජන ධර්මයන් දබන්න තබන්න හලු කරන්නට. අක්කු සල් දහාම ඉවත් කරන්නට ගණු ලැබූ උත්සාහය ප්‍රමාණවත් තුුණන මේ මොහත වෙනකට අපේ හදසන්තාන මොන්න තරම් පවිත්‍රභාවිෙන්යුක්තව යුතුද. අපි අංක ව ෝනනි සවන අවස්සර දෙෙන් අප ඒ වගේ සිතුවිල්ලකට ඒම අපට අහිතරදශස්වා අනිනාසමුකද? සමාවන්න මට මේ කාරණ අවහන්සිේ ම දැනගන්නට කැමති ධර්මාණුකූලෝම ඇතැම් විට ඇතැන්ස්වාමින්හන්සේලා අපි දැකළ තිබෙන බොහෝම ගෞරවෙන් ධර්මේයටයොමු වෙලා ඒ වගේමනො එක් පින්කම් කරලා මේ වගේ. අසීමමිත්තව කුසල සම්භාරයක් රැස් කරනවාය කියෙන කාරණ අපිටත් පේනවා. ස්වාමිහස ඇැන් වෙලාවට අපටත් කියල තිබෙන. මට නම් බයවෙන්නන්නේයක් නැහැ මන්න්නන් කරගන්න ඕනටක කරගෙන තිබෙන්නේ කියලා. ක ස්ොමහන්ස මේ වගේ සිතුවිල්ලක ඒෙන්නේ අප මංගලොකු කුසලයක් කරලායකෙන් හැගේ තමයි මේතකොට මතු වෙන්නේ. අපි එහෙම සිතුවිල්ලකටේම අසාධහරණද ඒතුල්ල අප කරගන්න වැරැත් ද්ද. අපේ ජීවිතයට ධර්මමාර්ගනයලි ඒ උතුම් පලයක් ලබන්නට යන ගමනට බාධාවත් අපේවැනි සිතුවිල්ලක හිරී සිටීම. පංවත්වරුණ? කවුරුන් හෝ මේ ලෝකේ කුසලයක් සම්පාධනය කරලා ඒ සිත සිතා පුුණපුනා නැවත ඒ තමාම අගේ කරගන උද්දාමීයෙන්ට පත්වෙන සවභය ශ්‍රේෂ්ඨහිවරුණ. අකුසලයක් කරලා ඒ ගැන හිත හිතා සතුටුවෙන්වට වඩා කුමක් හෝ කුසලයක් කලා මම බොහොම හොඳ පිනක් නැස් කරගත්තා කියලා සිත සතුටින් පත්වනක මුහම හොදඒ කුසලේ පිළිබඳ හැබැයිවරුණ ඒ ප්‍රමාණවත් කියල කෙනෙක් හිතනවන අන්නේ ඉතාම වැරදි අදහසක්. රජාණ වන්ස පැදිලිමු දශනා කරානි අනි කිත්ත දුරෝජච කුසලේපු දම්මේ සු උත්තරංච පපතාරය තිගේලා. මේ වීරිය කියනක මේ කුසල් දහම් සම්පාදනය කිරීම කෙනෙක දැන් ඇතියගේ එෙම හිතන්න පා. එම හිතන්න බෑ සෝතාපන්නවත් වෙන කඩුමතාරමේ සෝතපන්න වෙච්ච කෙනෙ කොහොමත්තේ තන්න සෝතාපන්න වෙච්ච කෙනාගේ ඊල්ලං ගපේක්ෂාවවන්නේ සකදාගාමිවීම්. ඒ විදියටට මහරහත් මහාාවට යනකම්මවරුණ, මහරහත් භූමියයට පත්වෙනකම්ම අපිට මේ කුසල් දහම් දැම්මේ ඇති. මෙ පමනිින් ටැස් කලා ඇති ම දැන් සෑහමට පත්වෙනවා කියලා එහෙම කියන්න බෑවරුණ. අවමිය සෝතා පත්ති පලයට පත්වීම. ඒ දක්වාවත් ශ්‍රාවකයා ගත මන සෑම වීරයක්ම ගතයතුවමේ ධර්ම මාර්ගයට අන්‍යාාවව ඉදිරියට යන්න. එනිසාවරුුණ කිසිම ස්්‍රාවක හිතුවත්ති එහම මෙහම ැමතින් බෝහන්දට පින්ටැස් කරෙන තියනවා ද සහර ඇත්තුව හිතන්න බොලුවවා බද්ධසාසනය ගරු කටයුතු පින් කමක්කලාට පස හාසේනාසන පූජාවක්. ඒවගේම මහාදාානයක් ඒගේම සතතිික පියයක් දවස්ගේී බේග බහනා වැඩමුල්ක් අවසන් වෙනකොට ම සෑහහින තරමට දැන්කරගෙන තියෙන්නේ කියලා. එන්න එතන තමයි වරදින්න තැනවරුණ.ම අනාධිමත් සසරගම්මන දීවරුණ අපට මුණ නොගැහිච්ච සැපයක් නැති තරම්මි අමා නිවන්සුවේ හැර. එතට ඒවාගේ මට්ටමකට යනකන් චක්‍රවති රජකම ලැබෙනකම් අපි පෙරජීමිත්තමල පින්ඩස් කරගෙන තිබුණන නමුත් තායිමත් පිළිලාගිය. එනිසාවරුණ වැදගත් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාහල අලමුූ පියවරවත් අඩුම තර්මින් ඥාර දර්ශනය පහළ වෙනකන් සෝතාබන්න වෙන කංවත් කිසි මස්්‍රාවකයකුට කියන්න ඉතියක් නෑ. කියන්නත් බෑ! මම මේ වෙන කොඩ සෑහැන ධර්මගට ගරගෙන තියෙනවා කෙලා එක තමයි අවමය වරුණ. ඒ දක්වා යන කම් කවරුවත් හදිස්සි වෙන්නපා ඒවගේ ප්‍රකාශයක් කරන්නට තාම මදී කුසල ශක්තිී වැඩුනා අපි කාගෙතක අවංකවම පිළිගන්න ඒකයි බුදුරජාණන්හන්සේ වරුණ දශනා කළේ අරය? සතුට්ිතාග මංකි වස තුට්ි බහුලෝ ුසල දන්ම තා ඇති සෑහීමට පත්වෙන් හිතන්න එපා හිතුවොත් වැඩේ වරදිනවා. එහෙම ොසිතා අදට වඩාහෙට වෙනගොනතාව මොකක්දම උපදවා ගන්නනු ලබන කුසල ධනය සදහම් ධනේ ආර්යධනය කෙලෝබ කල්පනා කරන්න. අඳ එමං හිතන්නේ අපේ ස්්‍රාවකයන්ට මේ ධර්මමාර්ගේ නියලනවිට මත්තුවෙන දේවල්තමයි හිත මේ මේ කාරණ. ඉති මහිතනි සාකච්චාව තුළ මං භිශ්වාස කරන්නේ අපිට වැර්දුනතැන් නවතනවත හදා ගන්නට. ඒවා පිරිබඳ විමසාහබලන්න තිබෙන හොඳ අවස්ථාවක් මේ ඔස්සේ උදාවනවාය කියෙන කාරණය. ස්වවිනින්සදැං වීරිය උත්සාහය තුළ අවශ්‍යවනිම ඉදෙන් වීරී උත්සාහයි කිරීම අශ්‍යවාන ස්වල හන් සපිම මේ ඉන්ද්‍රියන් දමනය කර ගැනීමටද. ඉන්ද්‍රිය දමනේද මේ ප්‍රධානපේක්ෂාව. පින්වත් වරුණ චක්සුරාදී ඉන්ද්‍රියය දමනය කිරීම සඳහත්වේරයා වශයයි, ශ්‍රද්ා ද ඉන්ද්‍රී දෙියුණු කරගැීම සඳහත්වේරයා වශයයි. උපන් කුසල් වැඩිවර්ධනය කළ පවත්වන්නත් වීරයා වශයයි. ඒවගේම මෙතෙ කිපදිලාතින අක්කුසල් මර්ධනය කළ දුරකරන්නත් වීරයා වශයයි, ධර්මමාර්ග ධනයේ සඳහා සීලිය සඳහා දස ුණඥක්‍රියා සඳහම වීරයා වශයයි දස පාරමිත සඳහාම වීරයා වශයි අතරෙක පාර්මිතාවක් තම වීරිය පාර්මිාව. එනිසා මෙ වීරය කියන කාරණයවරුණ. සෑම තැනකම මේ දධනමමාර්්‍යයා වශය දැ බද්ජංග ධර්මයන් හි බුදුරජාණන්වා ප්‍රදේශනා කන විීිය සම්බොජ්ජගේ. ඒත් වීරියමයි වරුණ. ඉළඟටවරුණ ඉන්ද්‍රිය ධර්මවලසාහ බලධරමුවල විරිිය ේන්ද්‍රියය විරිය බලය කල දේශනා කරන්නේ මේ වීරියමයි. ඊළඟටවරන සතර සම්මය ප්‍රධාන නමින් වීරිය පිළිබඳ වාකාර හතරකින් දේශනා කරනු. ඊළඟටවරන්න බදුරජාණන් වහ ප දේශනා කරනවනන්නේ දැම්මේ ධර්ම මාර්ගගේ අද ආර්යෂ්ඨාංික මාර්ග තුළ පුහුණුව ද සමවායාම කියන කාරණ එතනත් වේඩිය. එති නෙනිසා වරුණ මේ වීරිය කියන කාරණය අත්තහර දාලා වීරයෙන් අන්‍යව ල් ධම්ම ැඩීමක්සිද ොවන නිසා සෑම තැනකම සෑම මෝතගම වීරිය බලවත් කරගත්තට පස්සේ ඒ රාාවකයාට කුසල් ධාම් උපදිනවා වල්පතකින් වතුරමත්වයෙනවා වගේ වරුණ මෙන්න මෙම කාරණයක් තියෙනවා දැන්වරුණ අපිතමක ආදුනිකෝ මේ ධර්මමාර්ගයට ආපු කෙනකොට අපි කනව ඔබ පාලමුකොට ජීවිතය එනත්තං ඔබේ දෛනක කාල් ්‍රටන මේ ධර්ම මාර්ගයට අනුව සකසාගත් අපි ම සාමින්න් වහස කෙනෙක් කියලවර. ඒ ම පැවිදි කරල ල් ි කිය බ න්න ේදියට කටිතු කරන්න ද පාන්ද අබදි වෙලා පල ොට ප්‍රත්්‍ය ේක්ෂාව කරන්න ඉන්න අනතුරූ දේසන බුද්ධ වන්දනාවට සම්බන්ධ වෙලා භාග්‍යතුන්හන්ේ ැන අන්ත ගුණ ගැන සිත පාදවාගෙන ුද්ධවන්ද නාව සිින්ද කරලා. පිරි සජායනා කල්ල ඉන්න අනතුර ඔබ රයංගේක වාඩි වෙලා දේ කරමස්ථානනි වඩ. ළට ර ව ද කාලට දේ ර ට දා වැ ටහ නක් තිේ. ස්වරුව ෙ ාත්‍රිය දහයිවෙත්තර වෙනක. මෙන්න මේ වැඩ සට්ටහානේ යදනකොට වරුන, තැන් ආධිනකු ආප කෙනට හරරි අපහසුවක් දනනවා. උදේ අවදිවෙන්න බෑ දවල්වන්දනාවට එන්නෙක් වට හරි අමාරු බත්මත ඇතිවෙනවා, හසබන්ධනාවට මගහරෙන් හදනවා මේ නැගිටල යනවරුණන. මොකක්කරිඉක්කු මලමුත්තරා බරරි හදෙනවා වෙන නම් මොනවාකරත් තිවසගෙනඉන්නවා. නමුොත් මේ හැටිමේකි. මේ ගැන මේ මාර්ගෙන් ඉවතට අදලදාන්න අයුනුසු මනසිකාරය උපොදවනවා වීඩ හීන කරනවා. මේ බොහොම අතේ පයහහි තෙන තරුණ වයස්වල සවාමන් හසරට වෙනදේ මම්ම මේ කියන්නේ ආදනිික පවදෙනවාට පස්සේ. ඉතිංවරුන තැන් කෙනෙක් උත්සාහෙන් උනන්දුවෙන් මේ කාල් පටහනි මේ දිනචරියාව පැවිද්දගේ මාසයක් දෙකක් තුනක් යදෙනවා. එතකට වනු ඒයටග නිකම් හුරුව වෙන ඊට පස උදේ පාන්දරය වෙලාවට අද වෙන බද්ධවන්දරව ොගියොත් යා ලක අඩුවක් දනවා. එනිසා කුසලේ රසේ හිතර කාවදන්න වීරයක් අ වශ්‍යයි. ඒ රයේ රදවා ගත්තුොත් කුසලේ රසේ හිතට කාවදනව කාබැදනත්වරුණ ඒ රසේ මල්ලඇන මේ හි. ඉතින් අපිට වෙලා මේ අනිිපඇත්තරණි කාලයක් ගේවරන. ඉතින් උදේ පාන්ද රවදවෙලා බුද්ධ වඳාවක් කරන්න කියනකොට හරිට අර මරන්නර යන ගව එෙක්වාගේ. උදේ අදදිවෙන්න කියනකොට සහර වෙලාට මම දැකලතියනවරනම පොඩි සන්හන්සේ ලාගේ ගොටි වල්ඩ ගහම ඇත්තරම අප අගේ කරන්න ඕනි අර නාදයක් වදින ඔරොල් ෝසු පහක්කිතර දිාගෙනඉන්නවරුණ. ඒක ඇන දේ පහන්ද අවදිවීම පිණිස. ඉතින් සමහරිවිට ගෙබල්වල බොහොම හුරත්තලේට හැදිලා පහතාට වෙනක නිදාගන අම්මතාත්ත සීරුදය කරල දන අවුදු දසේ හ හ ව වලෙන් පැදව හම ගේ මානස මට්ටමක් වර්ණ යෙන්නේ හැයි මේ ත්සාහගය කරන්නවන් එනිසා බැදගත්වෙන්න වීරිය. ඉදජති බික්කවේ විරියවතෝ පනිදි. ඒක කුටිය ගාගන්නව නි වරු හරිනං ඔබ ඉන්න තැන. ද්ජති බික්කවේ විරියවතෝ පනිදි. ර්බන්තයාගේ මහනනි වීරියන්තයාගේ බලාපොරොත්තු විෂ්ට වේ ඉති එනිසා අපටිවා ඉතකුස ලේසු දම්මේසන තති කියනතින එකයිවරුණ. පසුබහින්න එපා කබදාහෝ දවසක සැනසීම ලැබෙනවාමයි. ඔබ උත්සාහෙෙන් බුදුරජාණන් වහන්සේ අිියස මල්දෝදක් පෝජාකරන්න ගණුලබන වීරයේ. ඔබ මේ වැඩ සටහන කවසන් වෙද්දි පරයංකය ගට ගිල්ලා නිහන්ඩබ ඔය හුස්මරයිලදයා බලන්න ගනුලබන උත්සාහයයේ දහසකුත් එකක් දුක්කම් කටළු අඳෝනා නැති කරලා. ජීවිතය නොහිම් සුවයක්වෙ තොම යා කරනවා සත්‍යයක් මයිවරු. ඒමයි ස්වාමින් අස වන් තන ර පහන්සේ පුංචි ස්වාමින්න් හන්සේලා ෆිල්බඳ සහිීපත් කලා න ගෙවල් වලත් එෙම තමයි, පුංචි දරුවෝද එක් කාව සමාරගෙන, පුංචි දරුවනි තාම හෙම දෙ අතේරන ළමයිනෙමේනි ටිකක් වැඩිපුර නිදාගතර කමක් නැහැ කියලා. තරුණ වයි සටාවට පස්සෙත් සමාරලාට දෙම ඔපියෝගේනම්. තාම තරුණ කාලින ඔ ඔය කාලයෝ විදිර තමයි හැරන්න හොම අන්න දෙන්නඕන කියලා. ඉ පස්සේ මැදිවියයටටාවට පස්සේ රජකාරී බහුලයිල් ෙවල්වල ප්‍රශ්න වැඩි මේ කාලේ ඔහොම තමයිති මේ වගගේීමමිටු කරන කාලයක් ඒ නිසා එහෙම අන්නඕන කියලා. අවසානයේ දී ජීවිත සැඳෑ සමේයටාවට පස්ස අපි උත්සහදරන්න එතකොට පහවවෙලාතයෙන්න්නට පුළුවන් ඇතරම ස අන්නහන්සතකොටම කාලයක් වෙන්කරගන්න පරිසරය දිහා බලලා මෙහෙම මේ වීරය වඩන්න උත්සාහදරුවොත් තෙමනැතං අපි වීර වඩන කෙනෙදදි හා අනුකම්පාමින් බලලාර සීපත් කරාවගේ අවු තව දෙ ෝනවස්ථාව තව හොම හිටපු දෙ තව කල් තියෙන මෙහෙම අධහිර්මත් කිරීමක් විදර වාදක්ින් ස්වහසය එසේම විෙන කාරණාවදද නැත්තං. අපි එහිදී ඒැන අපි සාමාන්‍ය හුරුවෙලා තියෙන ස්වාමෙනහස බලන්න මේ ලෞගික ජීවිතයේදී මේ ගත කරන බවය පිළිබඳ පමණක් අපි හිතනට මේේ තමයි වගේ තීරණ ගන්න. එතර අපී කරන්නේ දෙම උපියොහෝ යම් කෙනෙක් හෝ වැඩිහිටියෙක් හෝ කරන්න වැරදහෙම. උත්සහය ධර්න කෙනෙකුට උත්සහයට ශක්තියක් ලබාධනවාමිසනැත්නම් තවකාලයක් තියෙනවනේ කියලා පසර ඇදලවීම අපි කරන අයහපතාත්ත. පින්වත්වරුණ අපි කරන අහපතක් මයි කෙනෙකුගේ කුසල්ල වීරය බාල වෙන්න වැඩක් කරනවන වරුණ බුදුරජාණ වහන්ස දේශනා කරනවනේ මහනෙනි බුදුසසුනින් අන්‍ය වූ ආගමික නිකා එකක හෝ සම්ප්‍රදායකෝයි ගැන්වීම කවරුන් හෝ වීරය වඩයිනම්. ඒ ඔහුගේ අවාසනාවට හේතුයි හැබයි මදුරජාණ වහන්සේගේ ශසනය කෙනෙක් වීරියු නොටදයි නම් ඒ ඔහුගේ වාසනාවට හේතී ඔන්න දෙෙනසවරු හඳුනාගන්න. ලෝක හැම දාකම මුණ ගහෙනවා නොයක් මිත්‍යයා දුෂ්ටීන් ඔය කියපු හැට දෙක් මිත්‍යයා දුෂටීන් තමයි ලෝක සත්වයාගේ ආසය නිස්සේ. එතකොට ඕවන්න ඇැතිකාලයක් නෑ අපිත් බදුරජාණන් වහන්සේ වැඩ හිටය නැතිේ ඒ ආ ධරම මේ නෑසන කාලේ ප ද න නො හැට කෙෙන එකක් තම අපි අල්ලග න්න වරු අකිසිමසක කියයක්න්නේ. කොට බරුණ එවන් යොගගේකායි වීරිය වඩල පලක්වණනෑ වීරිය වැඩුවත් වඩන්න වඩන්න අපායට යන. හැයි මේ උතුම් බුදු සසුන තුළ වීරිය වඩන් වඩන්න සැනසීම වෙත. ඉතිං අර වරුණ කියව විශේෂ කාරණයක් ංචිකාලයේ ංචි දරුවෙක් නිදාගනන්න කොට ඉතින් මේඒ අම්ම තාත්තයක සාධහරණය කරන්නවා. අවදිවෙලා බුදුන් බදුරජාණන් වසර වන්ධනා කරන්න පුතා, මල් පූජාවක් සිද්ධකරන දේ පිරිට්ටිකක් කියන්නගල දිරිමත් කරන අම්මල තාත්තල ඉතාමම් අඩු ඉනේ ජන සමාජයේ. හැබැ අර උදෑසන කාලය අබැදි වෙලා ශාෂ්ඨ සසාලාභට යවන්න උපකාරග පන්තිවලට යවන්න පාසලට යවන්න. ඒ සඳහියිතින් උත්සාහයක් ගන්නව මොකදඒ මතනයාගේ නාගතය රඳා පවතින්නේ? මේ තාවකාලික පේන ඇස් දෙකට පේන දුර සාාර්ථක කරගන්න හදනු හැබැන් නොපෙනෙන දුර මේ කිිලමිද්‍රගානි කියන්න පුළුවන්ක්න මේ වර් ගානින් කියන්න පුළුවන්ක්නනේ කල්පානෙන්ත් කියන්නබ. ඒ අනාගතේ ගැන කවුරුවත් හිතන්නේන්නේ. ඒ සාමානයෙන් වුදු හැට හැත්තඇ ට සීමාවවෙච්ච ජීවිතය පිළිබඳව පොද්ධි බඳින ප්‍රාර්ථනා සමුදාය, ගොඩ නගුණු ලබන සංකල්ප සමුදාය තබන ලද බලාපොරත්තු සමුදාය හදවතයේේ ඇතිකරගෙන තියෙන සැලසුම් සමුදාය ගත්තුොත් එඒම වරුණන කල්ප ගානක සැලසුම්. හැබැයි ඔය මනසින් ගොඩනගනු ලබන සංස්කහරයන් ගෙනුවේ බලාපොරොත්තුවෙන් කීයෙන් කියද ලෝක ගෙනෙ කිෂ්ට කරගන්න වරණ හොඳට හිතල බලන්න. හැම්ම කෙනාම වරුණ ජීවිතයෙන් සමගන්නේ? ඒ රොත්තු වලින් දීට නෙේ දාහකටක්නවේ ලක්ෂකට කක්වත් ෂ්ටර ගන්න නැතිව. එක තමයි සොබභාවේ. එහෙම සසරක් එහෙම ජීවන ගමක් ඉතින් අරු නර පුංචි කාලය දරුවාාව, අර විදියට නිදා ගැනීම කම්මැලවීම කුසල් දහමින් ඇත්තී මගේ කරනවා. ඊ ාක ව ව තරුණ කා හම මයි මද ව ත හැටතුව ට ක් ති ි පර දග වන ට හම ැන්ිති ය ස අත දර මොනුව කරන්නද. සාමාන්‍ය ජන සමාජී මිනිස් මනස සකස් වෙලාම තියෙන්නේ කුසීත වස්තු සඳහා. විඩ ආරම්භ වස්තු සඳහානෙමේ ඊලක ඩද්දුක් ඇදුනාමින සවේතනවා තැන්ඉතින් ලෙඩදුක් කදලනතේ අද ම්බෑ බුදුන් වදින්වත්මට පණන්නේ වෙන දකට ඕන තරන්නගට ලයිනවා. වෙන වෙන දේවල්කිවත්තේමට මේ ලෙඩදු කකමත්තක වෙනවා ැයි මේ පැත්ත ගැකවත්ේම සාමාන මනිස් මන සසුභාවවෙතමීමට පැකිලෙන හැකිලෙන ඇත්වෙන්න්නමයි බලන්න. එෙන සාපි හම ලාවකම විරියාරම්භ වස්තුූන්යි දියුණ කරන්න නිවරණ කුසිතවස්තුූන් කුසිීතවිදර විත හරන්නන්නේනෑ. ඒ මයිස්වාමිනාන්ස මංහිතනි වඩාත් වැදගත්වන්නේ එම තමයි රබහන්සේ සිහිපත් කරන්නකට මට හිතුණ පුංචිකාලයේදීම් දරුවන්ට ඒ කුසල් වඩන්නට උදෙම් අවදි වෙලා දහම්මගනියලෙන්න්නට ශක්තිය ලබා තුන්න නම් ඔබහන්ස අර දේශන විදි සිහිපත්ළ සාකච්ඡාවවිදී අම් තැනකදි සිහිපත් කලා ඒයට ප්‍රියවනාට කුසලයට ප්‍රියවුනාට පසුවයි සිතුවිල් ආවට පසුව එකින් ඇත්තු වෙන්න හිතදින්නේ නැහැ කියලා. එතින්න ඒ ඒ තත්වය අපේ දරුවන්ගේටස්සේ පුංචි කාලිනත ලදරු අවදයෙන් ළමාවදයෙන් තරුණාවදයෙන් වැඩිහිටියාවදයෙන් වයස ඉහලට යන්න 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 වැඩිවර්ධනය වෙන ති ඒක අවශ්‍ය කාලයක් මේ සහ හැමවිටම අපි ඒ සඳයි දරුවන් පෙළඹිවවියොත්තේහමනැතුව අපේ ස්වාමින්හන්සේ ධර්මයට උක්කටලිවීම සම්බඳගේෙන. හැමවිතම දේශනාවල්දී සහිපත් කරනක රතාල් කරල කන්න බරිදයි. එහෙම නැතිව අපේ දෙමවපියනුත් මෙමනතන් අපි හැමවිට මුත්හ දරමු. අපත් හැදමින් දරුවන්ට තාදර්ශයක් වෙමි නේමගනිය ලෙන්න්නට. ස්ොයිහස දේශනාවේදී ඔබහන්සේ වීර්ය සම්බන්ධ උත්සාහ සම්බන්ධයම සහිපත් කලා වගේ පෙරපින පිළිබඳවත් සහිපත් කරන්නට යදෙන ස්වාමින්න් වහන්ස. පෙරපිනක් අප ස්වාමන් වහන්ස මතු කර යුතු ැ ත්තුව පතුල පෙර පි නැත්. ප උත්සාහෙෙන්ම වීරයෙන්ම ෙරපින මතුකරගතය ුතුද. වරුණ ඒ උතුම් ධර්ම දේශනාව තුළලද බුදුරජාණන් වහන්සේගේ සිරම් වුව මඩලින් දේශනාකරපු බණනපදයක් මම මාතෘුකාකරගෙන යසය තමයි කරුණු ඉදිරි පත් කළේ. එහිදී වරන උට්ටාන පලූප ජීවීනකම්ම පලෝප ජීවකෙන සත්ව කොට් හසේගෙන භාගතර ච වදාලානෙ. කුසල කර්ම පලයෙන් ජී ත් නොව ීර්ිය පලය කරග ජීවත්වෙනවා. මේ මනුසලෝක මිනිස්ස යින්වාවන මේ මිනිස්සු වරුන ඕන . ය කියන මනුසේක්ගෙන හිතන්න ගොැන්. ඒ නුෂ්‍යයා වීරියක් කලේ නත්න ැකියාව කලේ නැත්තං උදේ පාන්ද අවදි වන්නැත්තං. කදාවත්තයා අඩුමදර්මේ කුස පෙරෙන් ආරර්වවෙලක්වත් ලැබෙන්නේන. සාමාන්‍ය මනු්‍යයාගේ පටන්. හජවරයා දක්වාම අනිවාරෙන් වීරියක් අවශщаයි. පහන්ද අවදිවෙද වෙනවා. ක්‍රමෝපායි කල්පනා කරන්න වෙනවා. එනිසා වීරිය අවශයි වීරිය වඩන්න වඩන්න තමයාට? පෙරකරපු කොසල කරමයන් හි විපාක වාර මතුවෙන්නේ. උට්ටාන පලෝප ජීවිීචේව කම්ම පලෝප ජීවිය කියයන්නේ මේ ලෝක ඉන්න ධනවතුන්ට රජවරයන් ඇමතිවරට තමයි ඒවි දිහයට බදුරජාණන් දේශනා කරන්නේ. ඒත්තු වීරිය කුත්යෝදල තියෙනවා ඒගගේම පෙර පිනත්ත අත්තන්ගේ ජීවිතවල තියෙනවා. මේ දෙකමේකතුනාව තමයි කෙනෙක් රජපුටය වාඩි වන්නේ. මේ දෙකමකතුුණනාට පැතම කෙන ැමතිවරෙක් සිටුවරෙක් දනමතෙක් වන්නේ හොට විමසල බලන්නවරුණන නිදාගන හිටපු කවරුවත් ඇදට වෙලා රජවෙලා තියනහද කියලා. ෑහන කාලිගදන් සැලසුම්ර ඒ කහරිවෙන්න පුළන් වැදිවන්න පුළුවන් ක්‍රමිය කුලසසාහගත වෙන්න පුළුවන් අකුසල සසාහගත වෙන්න පුළුවන් ඒ කනමීම මෙතන කියන්නේ ඒ වීියයම් කෙනෙකුන්ගේ තිබුණනංගේ අරමුණට යන්න එයා ඒත්ත යනවා ඒ ීඩිය යෙනනකොට ීඩ උත්සාහය ගන්න කොට අට පින පෑදිෙනවා. ඉතින් එනිසාවරු අපි හැම දෙනම් උත්හයක් ගත උතුමයිම මේ මනුසලෝකේ කුසල කර්මික විපාකවාරයක් පාදාගන්න. භාග්‍ය වත් බුදුරජාණන් වහන්සේ සිරි සිදදුුවත් මහබෝසතාණන් වහන්සේ. මැදදු ඉදගෙනම ලෝතු බොදුවවත් බන්නෝ නකි හිතුවන්න ලබ දල බෙන්නේන එම වන්හන්සේ පරමිතා සම්පූර්ණ කරලා බෝජසත් අවදයේදී මේ බුද්ධත්වට පත්වන බයල්ල බුවිදෙන් එතකොට ස න්හන්ස ඔ විදිරිතු රන්ගේම පාරමිතා මට සෑහීමට පත්වන්න නඇති. වීරි වැඩියුතු නැහැයි කියලා එනම් බුද්ධත්විතාව උන්හන්සේ ඇත්වවෙන්න පුළුව. වන්න හුණගේප කාරණිතාම් වැදගත් ගිහි ජීවිතයෙන් සමුගත්. රජමැදුරින් සමුගත් සිරි සිදුුවත් මහා බෝසතාාණන් වහන්සේ අපේ. බද්ගයා පින්බීමට බඩිනකොට නැත්තන් තපෝවනයට වඩිනකොට මුණ ගුණ ධරමේද අඩු ලෞකක වශය. වරුණ චක්‍රවාතී රජකම ලැබෙනවා කියල අහසේ පෙනෙ හිට පු මාරයකිවවානේ. මානික්කම මහාවීර යන්නන්නේ එපාමහාවීර අන් වහන්ස. තව දිනහ තක්කිවසන්. චක්‍රවාති රජකම කියනනිවරුණ, මිනිියකොට ලබන් ොළුවන් ඉහල්ම සැනසීම ලෞගෙකත්වය තු ලෙතෙරි හයාදයක්න. ඒ්ගේේ රජ ැදුරින් සමුගෙන තපෝවානයට ගිහිල්ල අර හය වසරක කරපු දුස්කර ක්‍රියාව මේ පාරමය ධර්ම සම්පූර් වෙලා තිබුණ මහබෝසතාණන් වහන්සේ. වරුණ නිකංවත් මනුසෙක් දකළ තියෙනවද බඩාතගානකොට පිටකොන්ද කොඳ වැට යහුවෙන. මම නන් දැකලානේ. බුදුරජාණන් වහන්සේ විහිළුවටවත් අතිශෝක්තියෙන් කිසිම කාරණයක් දේශනා කරන්න නැති ශස්ටෘූන් වහන්සේ. කිසිම ස්්‍රාවකක්ක මේ ධර්මාරගට නංවන්න නැති දෙයක් අතිශෝක්තියක් නෑ මේ අමාධර්මය තුළ. සාගරයේ පරයයාාවබ කඳු හෙලුවකි වනන් කෙනකුටේ තෙන්න්න පුළුවන් ප්‍රඥාව නැතිගම නිසා මේ අතිශෝක්තියක් කියලා. වරුණ එත න අති ශෝක්තියක් නෑ. දෙන්න තිී උපවා චරයි දෘෂ්ඨාතයක්ට සපයන තිනෙ මිනිස් ඇසට ගොදුරුවන කනට ගොදුරුවන දෙයක් නැතනෙ හාදයක් ැන කියලා වැඩක් නෑනේ. එනිසත් සාගරය ගැන විශාල් වස්තුවක්. ජලසාගරයේ. ජලසාග්‍රී වතුර මේ සරාවලින් මනන්න බෑ. කෝපවලින් මනින්න්න බෑ. එඒහෙ උසාගරයක් පෙන්වා භාගත නර් දේශනා කර බලන්න මාහන සිවමා සයුර දෙෙස. ඒයමසවර ලය ොපමනද අපමනයි. මහන ල න සි දු ද ර ම සාද බේ මව ච් ර ල මන ගේ ේදහරාව ිලි ප වා ර වල හිම දේශනා කළේ තුකොට තා දයන් වහන්ේ එහිම වරු. ති ෝක්තියක් ෑ දු ර ්‍ර ර කාල රිම ඩලිීම වදාාරන හනන කාලෙ මගේ ඩා ග නට ොද වැට හ කියල මත් තමට ර රන න් වහන්සේ වර. බමා ගරපු වීරියම්ම කක්ද. කොහමදාපි නතරවෙන්න දැන් කොහොද ඇතිී කියන්නේ ඔබට තියෙන් හැකිියාව මොක්ද මේ වීරී ඇති කියන්න. කවරුන් හෝමතකතියාගන්න අඩුම මට්ටමින් අවුමට්ටමින් වීරයේ වඩල කුසාල් දදාහම් පිණිස. බඩාතගද කොඳ වැට හවුණනානන් එදාාට යන්තන්හ සතුට න්න පුල හැබ ඒත් සෝදාතාපන් වෙලානැත්තන් සතුට වෙන්න බැ. ඒමයි සවින්නන් සට සමමුගන්නත් කාලවෙලාව ලංගමින් තිබෙන්නේ සොහන්ස ධර්මය සඳහන් වෙන්න ධර්මවා්‍ය ඇතිගෙනවා පුං්ඥපාප පහහිනස්ස කියලස්වාමිනාන්ස. ඒ මේ වාක් ඇත අපට පහදා දෙන්නව ස්වාම ලන්සේයටම ගල්ලපා. පිංගත්වරුන ඒ රහතන් වහන්සේ ගැයි කියන පුං්්‍යපාපම පහහිනස් ඒ පින් පව කියන දෙකම ප්‍රහණී කළ රහතන් වහන්සේට කිසිම තැනකින් බියක් සැකයක් හටගන්න නෑ. කිසිම තැනක ඇලීමක් ගැටීම නෑ ඒක අනි වන්න රහතන් වහන්ේ අම්ක්‍රියාවක් සිදධ කරන්නේ රහතන් වහන්සේගේ ජීවිතේ කිසිම තැනක අය කුසල සංස්කාරයක් පහලවන්න න්නේ කුසලංකකායක් හලවන්නන්නේන්න වදරට වනන්න. චර කුල්හරු පචරූ පවචර කුසල් ිත්‍රරහතන් වන්සට පහලන්නේන පහලවන්නේ ක්‍රියාසි. අකුසල්විත් කොහොමත් පහල වෙන්නේ නෑ. සෝතාපන්න වෙනකොටම දිට්ටිකත සම්ප්‍රයොක්ත සිත් පහලවීම නතර වවා. ඊලාන්ට විචා සම්ප්‍රයොක්ත හිතත් පහල ව ඇතනින් හට සිින්ද වෙන්නේ නෑ. ඊලංඟට අනාගාමී පහවෙට පත්වනකට පටික සිත් කොහමත් පහල වෙන්නේනෑ කාමරාගේහා ප්‍රතිසාංයුක්ත සිත් කහොම පහල වෙදින්නේන. ඊ ලංගට අරහත් ප ක්ද ප කට ක් පහ ැ පස. රහතන් වහන්සට ආය අකුසල සංස්කාරයහෙවත් පාපය කියන කොටස පහළ වෙන්න නෑ. ඉළකට කුසලේ නැත්තම් පු්්‍ය පින ආය පහළ වෙන්නෙත් නෑ. පු්ඥ පාප පහහිනස්සගේෙන අන්නේේ කාරණය රහතන්වාහසේ දෙක මෙක්වාගේ ලංකත ධාතු සංඛ්‍යයා තාමතමා නිවනින් සැනසෙන උතුමාන් වහන්ේ එවතුමන් වහන්සේ සිතිංකයි වචනෙන් ක්‍රියාවන් සිද වෙන් සිත් පහලවෙෙන්දිි විශේෂෙන් ක්‍රියාසිත් සමයි පහළ වෙන්නේ කාමාවචර ක්‍රියාසිත්තියෙනවා ද ත් ව දයන් න වතුමයි පහලවෙ න්නේ. ඳම මේ රණන හන්නට මිධර්ම වාක්්‍ය හන්නට හේතු වනේ සමහරු මේ වාකර සමහරු. මෙ මේ ප්‍රවෘතිව වදධ අපපිදකින්නවාමේ සම්පූර්ණ දෙයක් කිව්වට පසේෙහි ෑල්ල රගන්න එක තමයි වාදක් වන්නේ. මෙන්නම මෙහෙම කිව්වවෙ කියලන්නේ වගේ. මෙන්න මේ මේ පුං්ඥපාප පහේනස්ස කියන වාක්‍ය විතරක් කරගෙන්න්න සමහරු එක ගිහිජීවිතේදී කියනවා. මේ කියලති එන්නේ පිනත්වැඩක් නැහැ කියලා. ඒතුළත් එනති පිනත් ැති කරන්න උත්හදරන්න ඕොන කියල ඒ කියනේ ඒ කැනේ එතන ගැම්බුර වාර්තය කෙසි වෙත බහම සරලාර්තයකින් ඒ වි්‍රහ කරල සමාජගත කරන්නට ැවෙලාට උත්සාහදරන්න අපට ම ත කාල තිබුණන ස්වාම න්සිගේ කාරණ සම්බන්ධ පත් වික්හ කරගන්නට හැකිිය අාවක්තිබේ කොහම නමුත් ඉදියේදි ඉදි සිත්න තතා සුපේද මේ වගේ කාරණ පිළිබඳවත් පටරතවත් ධර්මන් අනශාසනල බන්න සිත්න ත සසපූ පාදකරන්න පුළුවන්. ඒ බලාපොත්තුූ හිතේ තබාගෙන ධර්මයට වීරය වඩන්නට ඔබේහිත් අවධමත් කරපු, ඒවගේම නිරන්තරම මේ ධර්මය තුළ සැබැහැ ධර්මය බුදුරජණ වහන්සේ දේශනා කරපු බුද්ධ වච්චනය. ගරුකොට ඒ මඟ යන්නට හැමවිටම පේසිත් පහදවන්නට උත් සහධරණ, අපේ පූජනය බලංගොඩ රාධස්වාමින්හන්ස, ඔබහන්සේට නිදුක් නීරෝගී ධීරිකාවිශ්වේවා කිය ප්‍රාර්ථනා කරන, ඒවගේම මේ සියලු කුසල් ඔබහන්සේට උතුම් වූ ෝදය පිණසේ කෙ බොමගර ෙන් යुක්තව ද රි සින ස නිමාවට පත්රන में මහතේ ශ්‍රාවකන් වෙනුවෙන් සිරතිනාවෙන් ප ක sua ස සා සාහෝ අනවवත චස්ස අනන්වාහ චේතසෝ, पnyaපාප පහිනස්ස නත්hí जाගතෝ බ ඒ උතුම් රහතන් වහන්සගේ මනෝභාවේ විශ්लेේෂනය කරමින්? මනගටම තු ධර්ම ච් හ හ ම වා කරන ඩ හැම ට ං රත් ගේ රෝ ප ල ාගෙන ිනිස් ීවි රක්ෂ ගෙන ගුණ ධර් ම ඩ චතු ්‍ය ෝ ෙන් සැනස න ොත ක්වාම ම් සුව ඳවා ළ ම ආශ වාද කරනවා. ස ස ස ඒ ෞරවනි ශිරවාද ප්‍රාර්ථනාවත් සමගින්. සිtने සපු වැඩසටහනි ප සමග , ඔබස මට සම්මා සම් සාරණ பிர්‍රර්ථනාරනो.